අයිබන් සුබ සැන්දෑවක් ප්‍රාර්ථනා කරනවා හිතවත් දයාබර ක්‍රීඩාලෝලී හැම දෙනාටම. ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශත් එක්ක අපිට මිනිත්තු කිහිපයක් ප්‍රමාද වෙලා තමයි අද ඉන්සඩ් ස්පෝර්ට්ස් වැඩසටහන පටන් ගන්න සිද්ධ වුණේ. කෙසේ වෙතත් අපි ක්‍රීඩාව ගැන කතා නොකරින්නේ නැහැ. ක්‍රීඩාව ගැන කතා කරනවා. 01143 44 44 01143 34 64 කියන දුරකථන අංක දෙක විවුර්තයි. සචිවි අපිට කතා කරන්න පුළුවන්. වැඩි කතා කරන්නේ නැහැ. ටිකක් වෙලා ගියපු නිසා ඉක්මනින්ම අපි සූදානම් අපේ මාතෘකාවට යන්නට. ලංකාවේ පාපන්දුව මොකද වෙලා තියෙන්නේ? ලෝකෙ ජනප්‍රියම ක්‍රීඩා ඉසව්ව පාපන්දුව. ලංකාවට මොකද වුනේ? පහුගිය කාලේ පත්තර පිටු පිරෙන්න ලංකාවේ පාපන්දුව පිළිබඳව හොඳ විවේචන නරක සියල්ල තිබුණා. අද දවසේදී අපි කතා කරන සූදානම් ලංකාවේ පාපන්දුව පිළිබඳව. ආන්ඩ්‍රෝ සිල්වා සභාපති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අපි ආරාධනා කරා. අයිබුවන් සුබ සැන්දෑවක්. අයිබුවන්. හොඳයි, ඉන් අනතුරුව අපි තවත් ඉතාමත්ම සුවිශේෂී කෙනෙකුට ආරාධනා කරා. වර්තමාන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ගරු ලේකම් ජස්ව උමා. අයිබුවන් සුබ සැන්දෑවක්. සුබ සැන්දෑවක්. තවත් පාපන්දුව පිළිබඳව ඉතාමත් මුනන්දුවෙන් කටයුතු කරන, පාපන්දුව පිළිබඳව ඉතාමත්ම හොඳින් හොයා බලන, විවේචන කරන්න කැමති කෙනෙක් පාපන්දු ක්‍රීඩාවේදී, ඉතාමත් මාදරේ පාපන්දු ක්‍රීඩාවට, ඔහු රංජිත් රොද්‍රිගෝ හිටපු සභාපතිතුමන්. අයිබන් සුබ සැන්දෑවක්. අයිබන් විනසුරු වරුන් පිළිබඳව ලංකාවේ කතා කරනවා. විනසුරු වරුන්ටත් ඉන්න ඕන සෝරි, විශේෂම කියන්න ඕනේ මේ හිටපු දැල් රකින්නන්ගේ පුහුණුකරුවරයෙක්. පුහුණුකරුවරයෙක් විදියට ඉතාමත්ම සුවිශේෂී කර්තව්‍යයක් කරපු කෙනෙක් ඉන්නවා, මහින්ද ගලගෙදර මහතා. අයිබන් සුබ සැන්දෑවක්. අයිබන් සුබ සැන්දෑවක්. හොඳයි, අපි මෙන්න මේ හතර දෙනත් එක්කයි කතාව ආරම්භ කරන්න සූදානම් වන්නේ. අන්ඩ සිල්ල මහත්මගේ මන මේ මෙහෙම අහන කැමතියි. පහුගිය කාලේ තිබුණා ආසියානු පාපන්දු සම්මේලනයේ විවස්ථා සංශෝධනයක්. ඒකට ලංකා පක්ෂව ඡන්ද දුන්නා. දුන්නට පස්සේ එහෙන් මෙහෙන් ගල් මුල් ප්‍රහාර ඉල්ල වුණාද? එහෙම නැත්නම් ඒක හොඳ දෙයක්ද කරේ? හැබැයි මං එහෙම අහන්න ප්‍රධානම හේතුව රටේ ක්‍රීඩා අමාත්‍යවරයාත් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කර තිබුණා. ඔබතුමාගේ අදහස මොකක්ද? මොකද්ද මේ සිද්ධ වුනේ? කෙටින් අපි දැනගන්න කැමතියි. සාමාන්‍යයෙන් ඕනම සම්මේලනයක, විශේෂයෙන් ආසියානු පාපන් සම්මේලනයේ, එහෙම නැත්නම් ලෝක පාපන් සම්මේලනයේ වසරක් පාසා ඒගොල්ලන්ගේ මාසභාරස්වීමක් තියෙනකොට අවශ්‍ය නම් ඒ ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා. ඒ ක්‍රීඩාව වෙනුවෙන් තමයි ඒක කරන්නේ. මේ අවස්ථාවේ පාසලේ පාපන් සම්මේලනයේ විසින් එම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙනු ලැබුවා. ඒ ගෙනෙනු ලැබෙනකොට අපි ඒ රසනිම ක්‍රීඩා අමාත්‍යතුමා සමග සාකච්ඡා පැවැත්වුවා. එතුමා කිව්වා අපි පාපන්දු ක්‍රීඩාවටත් රටටත් යෝග්‍ය වූ තීරණයක් අරගන්න කියලා. ඒ අනුව තමයි ඊට පස්සේ මම විශේෂයෙන් ඊට පස්සේ අපේ විධායක සභාව කැඳවල විධායක සභාව සමගත් සාකච්ඡා කරලා, විධායක සභාවේ අදහසත් උනේ සියලු දෙනා සමග සාකච්ඡා කරලා, මොකද මමත් ලේකම්තුමත් ඒ වගේම අපගේ උපලේකම්තුමත් තමයි මෙම සම්මේලනයට සහභාගී වුණේ. ඒ වෙලාවේදී අපි සියලුම රටවල් සමග සාකච්ඡා කළා. ඒ රටවල්වල අදහස් විමසුවා. ඒ සියලු දෙනාගේම අදහස් විමසලා තමයි අපි ඉතාමත් නිවැරදි දේ කියලා හිතපු දේ තමයි අපි කරේ. ඒ අනුව තමයි එම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 42කුත් විරුද්ධව ඡන්ද 4කුත් ලැබුණේ. ඉතින් ඒක තමයි ඇතිවෙච්ච තත්ත්වය. ඉන් පසු අපි නැවත වරක් ලංකාවට ආවට පස්සෙත් අපි නැවත වරක් ක්‍රීඩා අමාත්‍යතුමා හම්බ වුණා. ක්‍රීඩා අමාත්‍යතුමා අපිට උපදෙස් දුන්නා රටේ ස්වාරි භාවයත් ඒ වගේ මේකීය භාවයත් රැකගෙන මින් ඉදිරියට කටයුතු කරන්න, යම්කිසි අවස්ථාවක මෙවැනි තීරණයකට නැවත වරක් යමුණොත් අපි විශේෂයෙන්ම එතුමාගේ ක්‍රීඩා අමාත්‍යතුමාගේ උපදෙස් අනුව එතුමාගේ ඒ අදහස් විමසලා නියම ආකාරයෙන් කටයුතු කරන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. හැබැයි මේ විවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පක්ෂව ඡන්දය ලබා දීම ක්‍රීඩා අමාත්‍යතුමාගේ එච්චර සතුටු කාරණාවක් වුණේ නැහැ. ක්‍රීඩා අමාත්‍යතුමා අපිට එහෙම කිව්වේ, අපිට කිව්වේ නිවැරදි දවසට පුවත්පත්තර සදහන් වෙච්ච දෙවරුත් එක්ක එතුමන්ගේ එච්චර ලොකු සතුටක් තිබ්බේ නැහැ. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව ඇවිල්ලා පුවත්පත්වල අපි මොකද මේ පුවත්පත්තර සදහන් කරන්නේ? එමතුමා කියපු දේවල් මේ ඒක ගැන ඇත්තටම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අහන්න සිද්ධ වුණා කියලා තිබුණා. කරුණ කරන ගොඩක් තිබුණා. එතුමා කියලා තිබුණා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් එතුමා ඒක ගැන මේක කළා. ඒක අපිට පැවසුවේ අපි ගිහිල්ලා ආවට පස්සේ. ඉතින් අපිට වේලසෙනින් අපිට ඒ ගැන දැනුමක් තිබුණා නම් අපි ඒ අනුව කටයුතු කරන්නත් තිබුණා. මේ විවස්ථා සංශෝධනය මොකක් සඳහාද කරේ?
එච්චර අපි මේකට මේ අකමැති වෙන්නේ මේක ලොකු මාතෘකාවක් බවට පත් උනේ ඇයි මොකද්ද මේක විවසන සම්සන්දනේ තිබ්බේ ඇත්තටම මාතෘකාවක් බවට පත් උනේ මේ අනවශ්‍ය විදියට මේ අපේ රටට මේ විශේෂයෙන් අලුත් සම්මේලනයක් පිහිටෙව්වා මැද ඒකට කියන්නේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපයේ පාපන් සම්මේලනයක් කියලා අලුතින් සම්මේලනයක් පිහිටෙව්වා එම සම්මේලනයේ තමයි මේකට මැදිහත් වුනේ. එම සම්මේලනයේ ඒ නියෝජිතයන් තමයි මේකට විශේෂයෙන් අවස්ථාවක් යොමු කරගත්තා. ඔවුන්ගේ පැත්තට අපිව නතු කරගන්න. ඉතින් ඒක තමයි ඇතිවෙච්ච தত্ত্বය. ඉතින් ඒ தত্ত্বය මත තමයි අපි තීරණයක් ගත්තේ අපේ දකුණු ආසියාව මුළු දකුණු ආසියාවම එහෙම නැත්නම් මුළු ආසියාවම වගේ එක පැත්තක් තමයි අරන් තියෙන්නේ. හොඳ හිටපු සභාපතිතුමාගේ මන්ද අහන්න කැමති මේ විවශ්‍යා සංශෝධනය කරන මේ වෙලාවේ ඒ ටේබල් එකේ ඔබතුමා සභාපති වෙලා හිටියේ නම් ඔබතුමා පක්ෂෝ ඡන්දය දෙනවද එහෙම නැත්නම් විපක්ෂෝ ඡන්දය දෙනවද විශේෂයෙන් මංජු සදාන් කරන්න ඕනේ අපි යම් මේ රටේ පාපන්දු ක්‍රීඩාව සෑම ක්‍රීඩාවක්ම තියෙන්නේ ක්‍රීඩා පනත යටතේ එහි උත්තරීතර පුද්ගලයා තමයි ක්‍රීඩා අමාත්‍යවරයා මේ වගේ මත ගැටුම් මොකද මේක පාපන් සම්මේලනේ සභාපති සල්ලේකම් මේකට යන්නට පෙර මේ පිළිබඳව මමත් පුවත්පත් වලින් දැනගත්ත යම්කිසි ප්‍රශ්නයක් තිබෙන බව. එහිදී අපි අපේ රටේ විශේෂයෙන් විදේශ අමාත්‍යාංශය කියලා තියෙන අපේ විදේශ ප්‍රතිපත්තියට පටහැනියි කියලා. එතකොට ක්‍රීඩා අමාත්‍යවරයාත් නීතිමය උපදෙස් සරන් තිබුණා. එතකොට එහිදී අපිට බහුතර රටවල් ඒකට පක්ෂව ඡන්දය දුන්නද නැද්ද කියන එක අපිට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඔව්. ඒකෙදි වැදගත් වෙන්නේ අපේ රටේ අපි ශ්‍රී ලංකා පාපන් සම්මේලනය නියෝජනය කරන්නේ අපේ රට. ඒක කාගවත් පෞද්ගලික දෙයක් නෙමෙයි ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ. එතකොට එවැනි අවස්ථාවක මේ රටේ නීතියද අපි රටට ගරු කළ යුතුයි. ඒකෙදි අපි මේට පෙරත් ඕනතරම් ඡන්ද පාවිච්චි කළා තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානවල පවා ඒ සෑම ඡන්දයක්ම අපි දුන්නු ඡන්ද ජයග්‍රහණය කරලා නැහැ. ඔව්. නමුත් මම හිතන්නේ ඒ අවස්ථාවේදී පාපන් සම්මේලනේ සභාපතිතුමටයි ලේකම්තුමයි නියෝජිත මණ්ඩලයට මේ රටේ දැනට උද්ගත වෙලා තියෙන මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ආසියානු පාපන් සම්මේලනේ සභාපති සහ ඒ ලේකම්තුමා කතා කරලා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා ඒක ජයග්‍රහණය කරනවා නම් අපේ ඡන්දය එතනදී වැදගත් වෙන්න නොවෙන්න පුළුවන්. නමුත් අපි රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. එවැනි අවස්ථාවක අපිට තිබුණේ එක්ක ඡන්දේ වැලකී නොදීමෙන් වැලකී සිටින්න. එහෙම නැත්නම් අපිට කියන්න තිබුණා ඔයාලා ජයග්‍රහණය කරනවා නම් විශ්වාස නම් අපි නැවත අපි මේ රටට එන්න ඕනේ. අපි ඇවිල්ලා රටේ නීතියට යටත් වෙන්න ඕනේ විදේශ ප්‍රතිපත්තිය. මම පොඩක් මේ බාධාවක් කරනවා. මේ ඡන්දය දීම පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීම රටක් විතර අපේ රටට බලපාන කුමන කරුණක් නිසාද? කුමන කරුණක් නැක්සෙන් රටට අගතිදායි පුද්ගලයෙක් මේකෙදි කවුද පාපන්දුවට පාපන්දුවට කිසිම සම්බන්ධකමක් නැති පුද්ගලයෙක් උනත් පාපන්දුවට උදව් කරන්න නැති පාපන්දුව සම්මේලන සම්බන්ධ නැති කිසිම ඕනම පුද්ගලයෙකුට ඒ සභාපතිව විධායක කමිටුවට වෙනත් රටවල් තුනක් තමන්ගේ රට යෝජනා කරන්නේ නැතුව ස්ථිර කරන්නේ නැතුව වෙනත් රටවල් තුනකින් ඒ තනතුර කරා යන්න පුළුවන්. ඉතින් තමන්ගේ රටට නුසුදුසු පුද්ගලයෙක් ඉන්නවා නම් හරිද පාපන්දුවට යා අනිත් රටවල් වලට වැඩ කරන්න යන්නක ගියාම අපේ රට කෙරෙහි බලන බැල්ම මොකද්ද යන පුද්ගලයා අපේ රටට ආදරේ නැහැ. ඒක නිසානේ යා පාපන්දු තුල නැත්තේ. යා පාපන්දු සම්මේලන තුල හෝ එහෙම නැත්නම් පාපන්දු ක්‍රීඩා සමාජ තුල හෝ නැත්නම් පාපන්දු රීජනල් ලීග්ස් ඒවල සම්බන්ධ හෝ නැතිව පුද්ගලයෙකුට පුළුවන් ඒ ආසියානු පාපන් සම්මේලනයේ ඉන්න සභාපතිව අනිකුත් ඉහළ නිලධාරීන් එක්ක සුහදශීලීභාවයේ උඩ එයාව ගන්න ඕන නම් ඒ සභාපතිතුමාට නැත්නම් ඒ තනතුරට මේ යෝජනාව තුලින් යන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රතිඵල අද නෙමෙයි ලබන වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වෙන ආසියානු පාපන් සම්මේලන නිලවරණයේ තියෙනවා. සියලුම තනතුරු සඳහා. ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් කොයි රටෙන්ද මේ කියන යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ කාවද ගන්න උත්සාහ කරන්න කියලා.
මං හිතන්නේ මෙතන තියෙන්නේ ඇත්තටම එතන ඉන්න සභාපතිතුමාව අනිත් අයගේ උවමනාවක් දැන් නීතිගත කරගන්නවා ලබන වසරේ ඒ කියන කවුරු හෝ පුද්ගලයාව මට දැන් කියන්න බෑ මට සැකසහිත පුද්ගල කිප දෙනෙක් ඉන්නවා මේ ආසියාව තුළ නමුත් ඒක කියන්න පුළුවන් මෙන්න මේ පුද්ගලයාව ගන්න තමයි මේ රටට මේ පුද්ගලයාට යන්න බෑ එමන ඒ රටින් පිට බැහැරව ඉන්නේ එයාට මේකේ තනතුරක් දෙන්න ඕනේ ඒක නිසා තමයි මේ කටයුත්ත වෙන්නේ කියලා හොඳයි තවත් ගොඩ බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න ලේකම්තුමාගෙන් දැනගන්න කැමති මෙන්න මෙහෙම චෝදනාවක් කරුවර කරොත් මේකට පක්ෂව ඡන්දෙ දීම සම්බන්ධයෙන් වර්තමාන ආසියානු පාපන් සම්මේලනයේ සභාපතිතුමන් ඒ පක්ෂව ඡන්දෙ දෙන රටවල් වලට එහෙම නැත්නම් ඒ ලේකම් වරුන්ට සභාපති වරුන්ට මේ මුදල් ලබා දුන්නා අල්ලස් ලබා දුන්නා අන්න එහෙම කෙනෙක් චෝදනා කරුදී ඒක උත්තරයක් තියෙනවද ඒ ඒ ඒ චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා මංජු ඒ වගේ සිදුවීමක් වෙලත් නැහැ වෙන්නෙත් නැහැ කියලා මම විශ්වාස කරනවා මොකද ආසියානු පාපන්දුව දැන් ඉස්සරහට ගමන් කරමින් යනවා ලෝක පාපන්දුව තුලින් ගත්තාම උදාහරණය තමයි අපි පෞගේ ලෝක කුසලානි තරඟ ගත්තාම කොච්චර ශක්තිමත්ව අපි ඉස්සරහට ගියේ කියලා ආසියානු කලාපයේ වශයෙන් අපි දන්නවා මම දකින්නේ මංජු මේ ප්‍රශ්නේ ඕනෑමට වැඩිය ප්‍රශ්නයක් කරගෙන තියෙනවා කොට්ටාසයක් පමණයි මේ ප්‍රශ්නේ දැනගත්තොත් මේකේ තියෙන සිදුවීම තමයි මුළු ජනතාවම දැනගන්න ඕනේ මේ ව්‍යවස්ථා සංශෝධනයේ ආවේ ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයෙක් යෝජනා කරනකොට දැන් තනතුරට පමණයි ඒ තනතුරට පමණක් සභාපතිතුමන් තනතුරට පමණයි ආසියානු පාපන්දු සම්මේලනයේ තනතුරට පමණක් දැන් තියෙන්නේ තමන්ගේ රටේ යෝජනා කරලා ඒකට අමතරව තව රටවල් දෙකක් යෝජනා මේ ස්ථිර කරගන්න. ඒක වර්තමාන සභාපතිවරට පුළුවන් තමන්ගේ රටේ කෙනෙක් යෝජනා කරන්න තවත් රටවල් දෙකක් එහෙම තමයි දැනට දෙනෙක් යෝජනා කරන්න. එහෙම තමයි තිබුණේ. එහෙම තමයි ව්‍යවස්ථාව. ඒක සංශෝධනයටපත් වුණා. ආසියාවේ ඕනෑම රටවල් තුනකින් ආසියානු පාපන්දු සභාපතිවරයා යෝජනා කරන්න පුළුවන් කියලා. ඒක තමයි වෙනස. ඒකට පක්ෂව දුන්නා 42ක් හතරක් වෙනම දුන්නා. අපිත් පක්ෂව දුන්නා. මොකද ඒ හේතු දක්වන්න ජාත්‍යන්තර පාපන් FIFA එකට ලිව්වා කොරියා පාපන් සම්මේලනය ඒ වගේම එක්සත් අරාබි රාජ්‍ය සෞදි අරාබියාව ඒ ඔක්කොම විරුද්ධත්වය පළුණාම ජාතික FIFA එකකින් කියලා තිබුණා මේක කිසිම ප්‍රශ්න නැහැ මොකද FIFA එකේ දැනට තියෙන්නේත් එහෙම තමයි ඒ කියන්නේ ලෝක පාපන් සම්මේලනයේ දැනට තියෙන ව්‍යවස්ථාව දැනට තියෙන දැන් බ්ලැටර් මහත්මයා රංජිත් රෝත්‍රි මහත්මයා සභාපතින් කාලේ බ්ලැටර් මහත්මයා සභාපති යෝජනා වුණෙත් ස්විට්සර්ලන්තෙන් නෙමෙයි වෙන රටකින් එතකොට ඒ අනුකූලව තමයි ආසියාව පාපන් සම්මේලනය දැන් ගියේ දැන් ඒක අපිට ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ අමතිතුමාට ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ කාටවත් ප්‍රශ්න තිබුණේ ඒක කොට්ටාසියට තමයි ප්‍රශ්නයක් තිබුණේ මොකද මේ කොට්ටාසිය දැන් ඒක කොට්ටාසියට ප්‍රශ්නයක් තිබුණා නම් ඒ කොට්ටාසිය දැනගන්න එපා ඒ කොට්ටාසිය තමයි එක කොට්ටාසිය දෙකක් තියෙනවා මංජු ජනතාව තේරුම් ගන්න ඒක කොට්ටාසියක් තමයි මේ පාපන්දුවේ නිලවරණයට ඉදිරිපත් වෙන්න බැරි කට්ටිය. ඒ කියන්නේ ලීග් එකක්වත් නැහැ, ක්ලබ් එකක්වත් නැහැ, ඡන්දයකට එන්න බෑ. හැබැයි පාපන්දුර කැමති. පාපන්දුර කැමති කියලා කියා ගන්නවා. එනකොට පාපන්දු ඉන්න කට්ටිය කැමති වෙන්න එපා ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ ඉඩක් නැහැ. ක්ලබ් එක ගන්නෙත් නැහැ. නැත්නම් ලීග් ගන්නෙත් නැහැ. ඒ කොට්ටාස. ඒගොල්ලන්ට ඕනේ අමතිවරයාට කියලා යම් කිසි ප්‍රශ්නයක් ඇති කරලා ඉන්ටරිම් කමිටියක් දාලා ඒගොල්ලෝ පොටුවේ වාඩි කරන්න. ඒක එක කොට්ටාසයක්. දෙවැනි කොට්ටාසය අපේ ඡන්දයත් එක්ක ආපු කට්ටිය පරදුන කට්ටිය. ඒ කට්ටියට මේ අවුරුදු 4ක් බලන් ඉන්න බෑ දැන් මොන හරි ප්‍රශ්නයක් ඇති කරගෙන යන්න ඕනේ මේ පත්‍රවලට කවුද මේක දුන්නේ අපි දුන්නේ නෑ අමතිවරයා දුන්නේ නෑ මේ මේ පොම්බල දුන්නේ වෙන කොට්ටාසය මේ පළවෙනි පාර අපි ඔබ කියන පත්‍රවල මේක කිහිපයක වැරදි කියලාද වැරදි කියලා නෙමෙයි එහෙනම් මේක ලොකුවට පෙන්නුවේ පළමු වරට පත්‍රය ආවේ මම දැක්ක පත්‍රවලින් මේ සංශෝධනය තුලින් ලංකාවේ විධායක සභාවට විදේශ පුද්ගලයෝ එන්න පුළුවන් කියලා තිබුණා ඒක සම්පූර්ණ වැරදි. විකෘති කළා දාලා. ඒක විකෘති. පළවෙනි දෙමේ අපේ ලංකාවේ ෆුට්බෝල් ෆෙඩරේෂන් එකට එන්න පුළුවන් පිට එක්කෙනෙක් යෝජනා කරලා. ඒක වැරදි. දෙවෙනි සැරේ ආව අපේ දැන් ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභාවට ඕන කෙනෙකුට යන්න පුළුවන් අපේ නියම අපේ නියෝජිතයන් නැති වුණත් යන්න පුළුවන් කියලා. ඒක වැරදි. මම කියපු පරිදි පාපන්දු ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පමණයි මේක වෙලා තියෙන්නේ. එතන විතරේ සංශෝධනය කරේ. එතකොට අමතිතුමා අපිට විග්‍රහ කරලා කිව්වා විදේශ ප්‍රතිපත්ති ඒ ඔක්කොම සඳහන් කරලා. මොකද මේක සම්දේ දුන්නයින් පස්සේ මොකද එතුමා ජනාධිපති නීතිකවරයෙක්. ඔව්. එතුමා බුද්ධිමත් එක්කනේ එතුමා බලන වල ව්‍යුහය වෙනස්. අපි බලන්නේ පාපන්දු විතරයි. එතුමාගේ යට තියෙනවා සම්මේලන 63ක්.
එතුමා බලන්න ඕනේ වෙනම view එකකින්. ඒතර එතුමාගේ තර්කයේ මේකක් තියෙනවා මේ වැදගත් කාරණාවක් තියෙනවා. මොකද මේ තුලින් රංජිත් රජුව කිව්වා වගේ ඕනෑ පුද්ගලයා අපි කියමු පාපන් සම්මේලන නියෝජිතයෙන් නැතුව එහෙම නැත්නම් අපි යෝජනා කරපු පුද්ගලයෙක් ඕනෑම රටවල් තුනක යෝජනා කරන්න ඉඩ තියෙනවා. ඒක මාසියාරු පාපන් අපි ඡන්දය දුන්නත් නැතත් ලෝක පාපන් සම්මේලනයේ තියෙන ව්‍යවස්ථාව දැනටත් තියෙනවා. ඒ නිසා ඒ මහතා අපිට උපදෙස් දුන්නේ මේක වළක්වන්න පුළුවන් කොහොමද කියලා. තව විධි විධාන තියෙනවා මේ ව්‍යවස්ථාව තුළ යෝජනා කරත් ඒ පුද්ගලයා පාපොන්දි ඉඳලා තියෙන්න ඕනේ අවුරුදු පහක් සේවය කරලා තියෙන්න ඕනේ. එතකොට අපේ සම්මතයට වක්‍රව විදියට අපි එලිජිබිලිටි චෙක් කියලා එකක් තියෙනවා. කැන්ඩිඩේට් කෙනෙක් නොමිනේට් කරපු පමණක් ඒක මේ එයාපත් වෙන්නේ නැහැ. එතකොට එයා ඉන්නවද, එයා පාපන්දුවේ සිටිනවද, නැත්නම් සේවය කළා තියෙනවද කියලා අපෙන් තමයි අහන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් රටක් හැටියට මෙයා හිටියේ නැහැ, මෙයා සුදුසු නැහැ කියලා එතන රිජෙක්ට් වෙන්න පුළුවන්. මේ සංශෝධන බලපෑම කියලා කරන්නේ නැහැ ඒක. සංශෝධන බලපෑම කරන්නේ නැහැ. හැබැයි අමෛතුමාගේ පොයින්ට් එක නම් හරි. අපි මේ මහතා පැහැදිලි කරලා දුන්නා අපිට විතරක් නෙමෙයි මේ මුළු ක්‍රීඩා ශාස්ත්‍රයේ හැම එකටම මේක වෙන්න පුළුවන්. ඒකට කල යුත්තේ කොහොමද කියලා තමයි අපි බලන්නේ. මේ නිකන් මේ කට්ටියක් කරනවා ඉන්ටරිම් කමිටියක් දාන්න මේක විසිරුවා හරින්න කියන එක නෙමෙයි. ඔව්. මේම යෝජනා අපේ රටේ ස්වයර්යභාවයක් තියෙනවනේ. අපි කියන පුද්ගලයෙක් නැතුව වෙන එක්කෙනෙක්ව යෝජනා කරන්න ඉඩ තියෙනවා මේ ව්‍යවස්ථාවේ. දැනටමත් ලෝක පාපන්දුවේ FIFA එකේ ව්‍යවස්ථාවේ දැනටම තියෙනවා. ඒක තව තියෙනවා. ඒ තියෙනවා. ඒතකොට අපි බලන්න ඕනේ අපිට ඕන නැති පුද්ගලයෙක් එහෙම වුණොත් අපි මොකද කරන්නේ? මේක සමස්ත ක්‍රීඩා ශාස්ත්‍රය තුළින් බලන්න ඕනේ එකක් තමයි. ඒ මහතා ජනාධිපති නීතිචේක් වශයෙන් ඒ මහතා ඉතාලම වෙන ඇන්ගල් එකකින් බලලා උපදේශ දෙනවා අපිට මේම කරන්න පුළුවන්. හොඳයි හොඳයි. අපි තවදුරටත් ඒක ගැන කතා බහ කරමු. මහින්ද මහතා දැන් මේ ඔබතුමාට මේ විවස සංශෝධනය සම්බන්ධයෙන් ලංකාවට ශ්‍රී ලංකාවට එල්ල වෙන බලපෑමක් පිළිබඳව යම් කිසි දැනුමක් තියෙනවද? විශේෂයෙන්ම මංජු මන්ද දැනුම් දීමක් කරන්න ඕනේ. මුලින්ම රත්නපුරෙන් ඉපදිලා සීවලි මහාවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ධ වෙලා පාපන්දු ක්‍රීඩාව නිසා මේ සිරස ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම දැල් රකින්නක වශයෙන් කටයුතු කරලා මේ සිරස මාධ්‍ය ජාලය වෙන විශාල මාධ්‍යාලයකින් මං වගේ පුද්ගලයෙකුට මේ වගේ සාකච්ඡාවකට ආරාධනා කිරීම ගැන මංජු මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේක මගේ පළවෙනි රූපවාහිනී වැඩසටහන. සතුටුයි ඒක අපිට. ඉතින් මම විවස්ථා සංශෝධනයත් හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අපේ ශ්‍රී ලංකා පාපන්දුවට බලපානවා නම් ඒක තමයි ප්‍රශ්නේ. නමුත් එතන නෙමෙයි අපිට වැදගත් වෙන්නේ අපේ ශ්‍රී ලංකා පාපන්දුව කොහොමද අපි ඉදිරියට ගෙනියන්නේ. ඒකෙන් මොකක්ද අපිට තියෙන වාසිය ඒ ගැන. එතකොට මේ විවස්ථා සංශෝධනයක් හරි මොනවා හරි ප්‍රශ්නයකට ඡන්දයක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ ලංකාව නියෝජනය කරලා නම් ශ්‍රී ලංකාව නියෝජනය කරලා නම් එතකොට තමාගේ පුද්ගලික න්‍යාය පත්‍රයකට නැතුව ඒකවන පාපන්දු සංගමේ විධායක කමිටුවක් ඉන්නවා ඒගොල්ලන්ගේ අවසරයත් ඇතුව එතකොට ඇමති තුමෙක් ඉන්නවා එතුමාගේත් අවසරය ඇතුව විදේශ ප්‍රතිපත්තියක් තියෙනවා ඒවටත් අමනතව ගන්න තීරණයක් ගන්නවා නම් ලංකාවට හොඳයි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ ප්‍රතිඵලයේ ලංකාවට අවශ්‍යයක් හිතකර නම් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නමුත් මම දන්නේ එතුමා ගත්තේ මොන තීරණය කොහොම ගත්තද ප්‍රශ්නේ විවස්ථා සංසදයේ ඒක වැදගත් වෙන්නේ ශ්‍රී ලංකා පාපන්දුවට පමණයි. ඉතින් ශ්‍රී ලංකා පාපන්දුවට ලොකු හානියක් වෙනවා නම් එතන තමයි අපි බලන්න ඕනේ. ශ්‍රී ලංකා පාපන්දුවට හොඳ දෙයක් වෙනවා නම් මම හිතනවා ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන යන කතා බහ අනුව පත්‍ර වාර්තා අනුව ජනතාවත් එක්ක කතා කරන අනුව ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියන එක බලා ගන්න වෙන්නේ තව ඉස්සරහදී. හොඳයි 01143 3444 44 01143 3444 66 කියන දුර කතර අංක දෙක මිත්‍රයේ දිස්සනවා. ඕගලන්ට පුළුවන් ඔන්න හිටපු සභාපතිවරු ඉන්නවා, වර්තමාන සභාපතිවරු ඉන්නවා, ලේකම්වරයා ඉන්නවා. මේ සියල්ලත් එක්කම අද දවසේදී අපි පාපන්දු පිළිබඳව කතා බහ කරන්නේ. පාපන්දු ලෝක පාපන්දු ඉතිහාසය එහෙම නැත්නම් පාපන්දු ක්‍රීඩා තුල වැඩිම මුදල් සංසරණය වෙන්නේ ලෝක ඉතිහාසය පුරාම මේ පාපන්දු ක්‍රීඩා තුලයි. එහෙම පාපන්දු ක්‍රීඩාව ලෝකෙ එච්චරටම ජනප්‍රිය නම් ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට හිමිලා තියෙන තැන මොකද්ද? ඔබට ඕනෑම ප්‍රශ්නයක් අද දවසේදී මේ රාත්‍රියේදී අපිට යොමු කරන්න පුළුවන්. මධ්‍යම රාත්‍රී 12 දක්වා අපි පාපන්දු ක්‍රීඩා පිළිබඳවයි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. රජිත් මහත්මයා මේ ප්‍රශ්නේ ඔබතුමා මෙන්න මේ තරම් ලොකුවට හි කල්පනා කරනවා කියලා මට තේරෙන්නේ මෙන්න මේ වාක්‍යය. දැන් කරන්න තියෙන එකම එක දෙයයි පහපන් සම්මේලන විසිරුවා හරින්න විතරයි. ඒක ලොකු ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය ඇයි ඒ තරම් ලොකුවට ඔබ ලොකුවට කියලා සඳහන් කරලා නැහැ. දැන් මම තාම අපි මේ ව්‍යවසාය සම්තුනේ අපි තාම ආවේ නැහැ මේ පසුගිය
දැන් මේ සභාපතිතුමා 2015 ජුනි මාසේ පළවෙනිදා ඉඳලා ඉන්නවා. ඔව්. අවුරුදු දැන් 4ක් පාසන්නයි. එතකොට ලේකම්තුමා ඉන්නවා. ලේකම්තුමාවෙත් මම ඉන්න කාලේ තමයි ලේකම්තුමාව ගත්තේ මගේ උදව්වට. ලේකම්තුමා ඒ කාලේ පාපන් සම්මේලනයේ කවුරුවත් ගත්තේ නැහැ. උදව්වට ගත්ත කියලා කිව්ව මොකද්ද? මම සභාපති වුණාම එතුමා ආවා. ආපුවම මම එතුමාට එන්න කිව්වා. එයා ඇවිල්ලා කීප දවසක් ඉදින් මං කෝ එන්න ඇවිල්ලා මට උදව් කරන්න කියලා සමහර වැඩ කටයුතු වලදී. ඊට පස්සේ මම එතුමා මට උදව් කරා. ඒකට ගොඩක් අය විරුද්ධ වුණා. ඔය දැන් ඒගොල්ලොත් එක්ක තමයි මේගොල්ලෝ ඉන්නේ. උදව් කරනවා කියලා කිව්වේ පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන්ද? සම්බන්ධයෙන් විශේෂයෙන් කම්පිටිෂන් සම්බන්ධව රෙෆ්‍රීස්ලා සම්බන්ධව එතුමා මම රෙෆ්‍රි කමිටියට ඇතුළත් කරලා එතුමා අපිට ඇත්තටම පැහැදිලි උදව් කරා. ඒ වෙලාව ඊට පස්සේ එතුමා 2015 ජුනි මාසේ පළවෙනිදා ඉඳලා නියෝජ්‍ය ලේකම් වුණා. 2016 අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා ඔහු ප්‍රධාන විධායක නිලධාරී කියලා වැටුප් ලබන සේවකයෙක් බවට පත් වුණා. 2017 ජුනි මාසේ දක්වා. ඊට පස්සේ තමයි ඔහු දැන් මේ ලේකම් දුරේට තරඟ කරලා ජයග්‍රහණය කරලා තියෙන්නේ. එතකොට අපිට මේ කාලය තුළ එතුමාත් මේ ක්‍රියාකාරී පුද්ගලයෙක් හැටියට මේ පාපන්දුව තුළ හිටියා. නීත්‍යානුකූලව 2015 ජුනි මාසේ පළවෙනිදා ඔව් උපලේකම්වරයෙක්, ඒ වගේම විධායක නිලධාරියෙක්, ඒ වගේම දැන් ලේකම්වරයෙක්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ කාලය තුළ මම විවේචනය කරන්නේ ගොඩ දෙනෙක් මට මේ WhatsApp එකේ ආ විවේචනය කරන්න එපා අපි ෆුට්බෝල් කොහොමද දිනු කරන්නේ. නමුත් මේ කාලය තුළ නොවෙච්ච දේවල් තියෙනවා ගොඩක් අපිට කියන්න. මොකද හේතුව අපි ගොඩක් අය අද කවුරුත් කතා කරන්නේ ක්‍රීඩා සමාජ ගැන. කවුරුත් කතා කරන්නේ පාපන්දු රීජනල් ලීග් ගැන. මොකද මේ මහත්තුරු දෙන්නටම ක්‍රීඩා සමාජ නැහැ. මේ මහත්තුරු දෙන්නටම පාපන්දු ලීගයක් නැහැ. ඔවුන් අයිතිකාරයවත් සත පහක්වත් වේදම් කරන පුද්ගලයෝ නෙමෙයි. එහෙම පාපන්දු ලීගයක් සහ එහෙම පාපන්දු ලීගයක් කතා කරන්න දෙන්න අපිටත්. ඔව් මම ඒ අවස්ථාවද එහෙම පාපන්දු ලීගයක් සහ පාපන්දු ක්‍රීඩා සමාජ කියන කෙනෙකුට තියෙන ඒ බෙදේ වෙලා තියෙන මංජු හැංගීමක් තියෙන ක්‍රීඩා සමාජ කරන අය තමන් මහන්සියෙන් උපයන මුදල් අති විශාල සංඛ්‍යාවක් මුදල් යොදලා තමයි මේ ක්‍රීඩා සමාජ පවත්වාගෙන යන්නේ. මම අවුරුදු 23ක්. මේක මම තමයි ඉස්සෙල්ලාම පාපන්දු ක්‍රීඩේකට මිලක් නියම කරේ. මිලක් ගෙවන්න වටිනාකමත් මේ නියම කරේ. එතකොට එතනින් පස්සේ තමයි ක්‍රීඩේකට අද කිසිම ක්‍රීඩකේ චැම්පියන් ලීග් එකේ ක්‍රීඩා කරන්නේ නැහැ මුදල් නොමැතුව. අද ඒ දරුවන්ට කීයක් හරි මුදලක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි පාපන්දු ලීගයක අවුරුදු 18ක් සභාපති දුරේ දරනවා මීගමු පාපන්දු දිස්ත්‍රික් සංගමේ. ඒක සම්පූර්ණ වේදම් කරන්න මම මහන්සියෙන් උපෙන්න මුදා. ඒතර මම පාපන්දු ජීවත් වෙන අපෙන් නැතුව අපි ජීවත් වෙන්නේ නැහැ පාපන්දුයි. එතකොට අපිට හැංගීමක් හැක්කුමද මේ ක්‍රීඩා සමාජ සේරම ඉතාමත් චැම්පියන් ලීග් ඩිවිෂන් 1 ඩිවිෂන් 2 ඉතාම අසරණ වෙලා ඉන්නේ. අපිට එළිය බෝලයක් ගන්න නැහැ. හොඳ බෝලයක් මම සභාපතික ඉන්න කාලේ අද ශ්‍රී ලංකා නැෂනල් ටීම් එක ක්‍රීඩා කරන්නේ මම එදා ජස්වන් මහත්තයා උදව් කරාය වෙලාවේ කටාරේකේ අපි ඇග්‍රීමෙන්ට් අසන් කළා. ජස්වන් මහත්තයා මම මගේ පවුල කෙනෙකුලා ඩිසයින් කරෝලා ජර්සි අදත් නැෂනල් ටීම් එක ජර්සි සෙල්ලම් කරන්නේ මම කටාරේකේ ආධාර ඇතුව ග්‍රෑන්ඩ් ස්පෝර්ට් තායිලන්තෙන් ගිහිල්ලා ජස්වන් මහත්තයාත් ගියා. එතකොට CEO කවුද අනුරසිල්ල මහත්තයා අපි ගිහිල්ලා ගෙනාපු ජර්සි තමයි අදත් සෙල්ලම් කරන්නේ. පාපන්දු මං කටාර එක ගිවිසුමක් අස්සම් කරලා පාපන්දු ලංකාවට ගෙනාවා. පාපන්දු 30,000කට අස්සම් කරා. හොඳයි. ඔබ දැන් කියන්නේ ඔබ කරපු රාජකාරී කටයුතු ටික මේ දැන් වෙන්නේ නැහැ කියලා. දැන් පාපන්දුවක් නැහැ ගන්න. පාපන්දුවක් අද ක්‍රීඩා සමාජවලට නොමිල දෙන්නේ නැහැ. චැම්පියන් ලීගෙට 20ක් දෙනවයි කියලා ක්‍රීඩා සමාජ 10ක් දුන්නා. හොඳයි. අද FA කප් වල දෙනවා කියලා තාම නැහැ. හොඳයි. අන්ද්‍ර මහත්මයා ඔබතුමාට මේ එල්ල කරන චෝදනා එකෙන් එක උත්තර දෙන්න පුළුවන් මේ දුර කතා නැමතුමින් පස්සේ. අපි අවස්ථාව දබද්ද. අයබෝන් සුබ සන්දේවක්. සුබ සන්දේවක්. ඔව්. ඉක්මනින්ම ඔබේ ප්‍රශ්නේ මුකන්න පුළුවන්. අරොඩ් මහත්මයා. ඔව්. මට කෙලිම ඔබතුමාට ප්‍රශ්නයක් යොමු කරන්නේ. මම සාමාන්‍ය පාමක වේලාව කරපු මිනිස්සේ. දැන් අපි ගොඩක් කලාවට ඒෂියන් කප් එකක් ආවොත් එහෙම අපි ගොඩක් ලාවට මේ දවස් දෙකක් තුනක්
ලාසනක් පුදලක් මූණු කරලා තමයි ටුර්නමන්ට් යන්නේ. ටුර්නමන්ට් එකේ චූටි කාලෙක යොමු කරලා අපිට වෙයිද ඔක ගොඩාක් කල් කළා මොකරේ ඒක කරන්න. හොඳයි බොහොමත්ම සුදි මේ මම හිතන්නේ මේ පස්සේ වැරදුනා. ඔව් මම කියන්නේ පස්සේ අපි ඒ උත්තර දෙන්න මම දෙදෙනාටම උත්තර වෙස් තියෙනවා. හිටමු සභාපතිවරයා උත්තර දෙන්න. තව චූටි වස්සක් තියෙනවා. තව චූටි වස්සක් තියෙනවා. ඔව් අපි තුමාගේ ඉදිරි දැක් මොකද මේ පාපන් තුගීඩා වෙලුවේ. හොඳයි බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ පටලැවිලා තියෙන්නේ තුමට මේ සභාපති කවුද කියන එක. හොඳයි උත්තර දෙන්න එක්ක මේ පැහැදිලිවම ලෝකයේ ජාත්‍යන්තරයේ හැමදාම පුහුණු වීම කරගෙන යන්නේ ජාතික කණ්ඩායම. නමුත් අපේ රටේවල අනිත් රටවල් වල වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෝ ඉන්නේ ජාතික කණ්ඩායමේ. ඒගොල්ලන්ගේ ටූර්නමන්ට්ස් වල අවුරුද්දට තරඟ 40ක් 50ක් එක ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරනවා. ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් එකේ එක ක්‍රීඩකයෙක් තරඟ 38ක් සෙල්ලම් කරනවා. FA කප් එක වෙනමයි, චැම්පියන් ලීග් වෙනමයි, දැන් තියෙන යුරෝ කප් එක තියෙනවා. මේල් ගොඩාක් තරඟ වලට සහභාගී වෙනවා. අපේ රටේ තරඟ තියෙන්නේ ඉතාමත් අල්පයි. ඒක නිසා තමයි අපේ ක්‍රීඩකයන්ගේ ජාතික කණ්ඩායමට දිගටම පුහුණු කරන්න වෙලා තියෙන්නේ. නමුත් අපේ ක්‍රීඩකයෝ එන්නේ එන්නේ අද අපිට සොයා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා. මම දැන් ඉන්න පුහුණුකරු රූමි පකිරාලි ගැන මුකුත් කියන්නේ නැහැ. මම එයා ඉස්ලාම කෝච් කරේ නිගම්බියුත් මගේ ක්ලබ් එකට 96. හරිද? ලංකාවේ පළවෙනි ක්ලබ් එක එයා කෝච් කරපු 96. එයා හොඳයි. නමුත් එයාට හදන්න හොඳ හරියට කිලෝමීටර් 60ට වේගෙට වාහනේ යන එක 100ට එලවන්න බෑනේ. 60ටම තමයි යන්න පුළුවන්. ඉතින් අපිට හොඳ ක්‍රීඩකයෝ දැන් එන්නේ එන්නේ අහිමි වේගෙට යනවා. ඒක නිසා ජාතික පුහුණු කරුටත් ඉදිරියට ගෙනේම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හොඳයි හොඳයි. අපි ඔබට අවස්ථාවක් දෙනවා. අර දුරකථන මතුමට දුන්නු මේ එක මම මතක් කරන්න මේ අපි තරඟාවලියකට ක්‍රීඩ කණ්ඩායම් සූදානම් කරන්නේ මේ ඉතාමත්ම ආසන්න කාලයක් තිබිලා පුංචි කාලයක් තිබිලා. එහෙම ඇයි එහෙම කියලා අහන්නේ මොකද කියලා. ඒක අතීතයේ තිබිච්ච தত্ত্বය. මම හිතන්නේ මේ පාපන්දු විතරක් නෙමෙයි ලංකාවේ හැම ක්‍රීඩාවම එහෙමයි නේ. නමුත් අපි වෙනස් කරලා තිනවා. අපි මේ පළමු වතාවට 2018 වසරේදී සැප්තැම්බර් මාසයකට අපි මාර්තු මාසයේ ඉඳලම එහෙම නැත්නම් ජනවාරි මාසයේ ඉඳලම සැරසුම් කරලා අපි මාර්තු මාසයේ පූර්ණිම පටන් අරගෙන තමයි ගියේ. ඒකින්ද තමයි අපි දැක්කේ හොඳ ප්‍රතිචාරයක් දැක්ක කණ්ඩායමෙන්. ඒ වගේම හොඳට ක්‍රීඩා කරා ක්‍රීඩකයෝ ඒ සෑම දෙයක් මැත්. ඒ වගේම රොඩ්රිගෝ මහත්තයා කිව්ව එකට ඉස්සෙල්ලම කියනවනේ එතුමා ෆුට්බෝල් ගහලම නැහැ. එතුමා මේ බෝල් එකකට පයින්වත් ගහලා නැහැ. මේ මොකද ඉස්සෙල්ලම මම කියන්න ඕනේ මේකයි. ඉස්සෙල්ලම ඔබතුමාට කියන්න ඕනේ මේ වැඩසටහන අපි කරගෙන යන්න ඕනේ පාපන්දු ක්‍රීඩාවේ උන්නතියටද ඒකින්ද මේ නිකන් අපිට කාටවත් මඩ ගහන්න ඕනේ. මඩ ගහන නම් ගහන්න පුළුවන් හොඳටම. අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔව් මඩ ගහන ටිකක් ගා කඩු කළා අපි ඒ වර්තමානයේ ඇත්ත සත්‍ය ලංකාවට ලබා දෙනවා නම් ගොඩක් කරන්න ඕනේ. මේ ක්‍රීඩාව කොහොමද කරගෙන යන්නේ මඩ වැදුනොත් අපි හොයලා ගන්නත් ඔබතුමා දැනගන්න ඕනේ. හරි ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඔහට ඔට්ටුයි. අපි ෆුට්බෝල් ගහලා තියෙනවා. ඒකින්ද අපි දිනුව පරාජය දෙකම එකයි. හොඳයි. මර මේ ගහලා නැති මිනිහට අමාරුයි. දැන් මේ රජෝල් ගහනයි ජීවත් වෙලා තියෙන අපේ අනිත් එක මම ජීවිතේ කරපු ලොකම වැරද්ද සේවකෙක් නායකයෙක් කරපු එක. බලාගෙන වැඩසටහන මම ඔබතුමාට වෙලාවක් දෙනවා. ඒ වෙලාවෙදී අපි කතා බහ කරමු. මම දෙන්නේ දැන් ඔබතුමාගේ වෙලාව. එතුමා කිව්වා ඔව් දස්වර මහත්තයාවත් ගෙනල්ලා වැඩ ගත්තා කියලා. ඔව් මම 100%ක්ම දායකත්වය දුන්නා. ඔව් ඒකෙන් පේන්නේ මොකක්ද? ඔබතුමා ඒ කාලේ මේ CEO වෙලා හිටියා. මම CEO වෙලා හිටියේ ඉතාමත් සීමිත කාලයයි. නමුත් ඊට පෙර මම 2008 වසරේ ඉඳලම පාපන් සම්මේලනේ මම මගේ සේවය දීලා තියෙනවා. සේවය පූජා කළා තියෙනවා. අපි මොකද ක්‍රීඩා කරපු නිසා අපිට හැඟීමක් තිබුණා. අපිට ආදරය නිසා. ආදරය නිසා. අපි බොරොඩ මේ සල්ලි වීසි කරලා අපි වැටුපොඩ ක්‍රීඩා ඇත්තටම වැටුපොඩ කරේ නැහැ. වැටුපොඩ වැඩ කරන්න මම ඊට වඩා හොඳ කම්පැනි වල වැඩ කරලා තියෙනවා. ඊට වඩා හොඳ තනතුරු දරලා තියෙනවා. ක්‍රීඩාවට ආදරින්ද තමයි පාපන්දු සම්මේලනයට ඇවිල්ලා පාපන්දු වලට ක්‍රීඩා කරේ. මම නැත්තම් මේ තැඹිලි කඩල ඇවිල්ලා රිමාන්ඩ් එකේ ඉඳලා ඇවිල්ලා මේ පාපන්දු ක්‍රීඩාවට ආවේ නැහැ. දැන් මුදල් අයතා විදියට හම්බ කරලා මේ ක්‍රීඩාවට යොදවලා නැහැ. ඒව අපිට කියන්න පුළුවන් ඕන. ඔක්කොම දිගාරින්න පුළුවන්. අපිට ඒව වැඩක් නැහැ. අපිට ඕනේ ක්‍රීඩාව නිසියාකාරයෙන් කරගෙන යන්න.
ඒ ක්‍රීඩාවට අවශ්‍ය දායකත්වය තමයි අපිට ඕනේ. මම සභාපති හැටියට මම ඕන කෙනෙකුට අපි ආරාධනා කරනවා ඕන කෙනෙක් එන්න හොඳ දෙයක් කරන්න අපි ඔක්කොම එකතු වෙලා කණ්ඩායමක් හැටියට තමයි හොඳ අදහසක් ඉදිරිපත් කරන්න. අපි ඒක කරගෙන යන්න පුළුවන්. අපි කාවත් ප්‍රතික්ෂේප කරන්න නෑ. අපි නැවත වතාවක් මාතෘකාවට එමු. මට කියන්නේ දැන් මේ රංජිත් මහත්තයා චෝදනා කරා වර්තමානයේ ක්‍රීඩා සමාජ සෑහෙන ලොකු කනස්සල්ලකින් ඉන්නවා කියලා. මම ඇයි? එහෙම වෙලාද? ඒ තුමාගේ අදහස. ඒක ඇවිල්ලා මේ රටේ ආර්ථිකයත් සමග ඇතිලා තියෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒවා සමග සෑම අපේ පාපන්දු ක්‍රීඩාව නේ ඕනම ක්‍රීඩාවකට ගිහිල්ලා බලන්නකෝ. කඩවැටීමක් තියෙනවා. මම ක්‍රීඩාවකම ක්‍රීඩකයෝ බුණකරුවෝ සෑම දෙයක්ම අමාරුවෙන් තමයි ගෙනියන්නේ. අපේ ක්‍රිකට් ක්‍රීඩාව තමයි ඉහළම තත්ත්වයක තියෙන්නේ. මොකද ඔවුන්නේ සම්පූර්ණ වෘත්තීය මට්ටමට ගිහිලා තියෙන නිසා. අපිටත් අවශ්‍ය වෘත්තීය මට්ටමට අපේ ක්‍රීඩාව ගේන්න. ඒ ගෙනාවම අපිට මේ මේ වෙනස්කම් දකින්න පුළුවන්. අපි ක්‍රමානුකූලව දැන් ඒ තත්ත්වයට එනවා. ලබන අවුරුද්ද 2019 වෙනකොට අපි වෘත්තීය තරගාවලියකට අපිට යන්න ඕනේ. ඒකට අපිට ලෝක පාපන් සම්මේලනයෙන් ආධාර ලබා දෙනවා. ඒව අපි නිසියාකාරයෙන් අපි පාවිච්චි කළමනා කරා නම් අපිට ඒ තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් අපි සැලසුම් කරලා තියෙනත් ඒ තත්ත්වයට යන්න තමයි. අපි දැන් ලබන අවුරුද්ද වෙනකොට අපේ දැන් ඇකඩමි රාශියක් දැන් ලංකාව පුරා පවත්වාගෙන යනවා හිටපු ක්‍රීඩකයෝ. ඒ වගේ පාපන් සම්මේලනයෙන් අපි අපේම ඇකඩමියක් අපි ආරම්භ කරන්න සැලසුම් කරලා තිනවා. ඒ සියලු දෙයකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කුඩා වයසේ ඉන්න දරුවන්ට නිසි ආකාරයෙන් අධ්‍යාපනය හා සමානව පාපන්දු ක්‍රීඩාවේ අධ්‍යාපනයත් ලබා දෙන්න. ඒ මොකද අපිට බෑ අවුරුදු 18න් ලැබෙන ක්‍රීඩකයව අරගෙන අපිට බෑ ජාත්‍යන්තරයට යන්න. අපිට අවුරුදු කුඩා කාලේ ඉඳලා ක්‍රමානුකූලව ඔවුන්ගේ තාක්ෂණය දිනු කරලා ඒ තාක්ෂණය තුලින් තමයි අපිට මේ ක්‍රීඩකයව දකින්න පුළුවන්. පිරිපුන් ක්‍රීඩකයෙක් අපිට වයස 18 වෙනකොට අපිට පාසලෙන් එහෙම නැත්නම් යවුවනේ ඒ කැටියට ඉදිරියට එන්න ඕනේ. ඒ ආවොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්. හොඳයි. පාපන්දු ක්‍රීඩා පමණක් නෙමෙයි ලංකාවේ තියෙන ඕනෑම ක්‍රීඩා ඉසව්වක් පිළිබඳව විවේචනය කරන්න පුළුවන්. විවේචනය කරන තරමට තමයි අපිට නිවැරදි තීරු තීරණ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. පාපන්දු ක්‍රීඩාවෙත් අන්න එහෙමයි. දෙපැත්තක් තියෙන්න ඕනේ. පක්ෂ විපක්ෂව දෙපැත්තක් තියෙන්න ඕනේ. එතකොට අපි දෙගොල්ලෝ කතා බහ කරලා විවේචනත් එක්ක සසඳ බලලා අපිට හොඳ ගමනක් යන්න පුළුවන් කමක් ලැබෙනවා. දැන් යන්න හදන්නේ පළමු විරාමයටයි. විරාමයෙන් පස්සේ අපි ඔබත් එක්ක සජීවීව කතා කරන්න සූදානම් ලංකාවේ පාපන්දු ක්‍රීඩාව පිළිබඳව. යලිත අපි සජීවීව ඉන්සයිඩ් ස්පෝර්ට්ස් සමගින් 01143 34 44 01 34 04 66 කියන දුරකථන අංක දෙක විවෘතයි සජීවීව කතා කරන්න පුළුවන්. ඔබ ඉතාමත්ම කැමැත්තෙන් නරඹන ඒ වගේම තමයි කැමැත්තෙන් ක්‍රීඩා කරන්නට උත්සාහ කරන පාපන්දු ක්‍රීඩා පිළිබඳවයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. මෙන්නට පාපන්දු කඩා වැටලාද? කඩා වැටෙන කුමන කරුණක් නිසාද? පාපන්දු බෝල් ගොඩක් ආදරය කරනවා. ඒ ආදරය කරන පාපන්දු ක්‍රීඩාවට ඔන්න ඇවිත් තියෙනවා තවත් ක්‍රීඩා ලෝලියෙක්. අයබන් සුපසෙන්දවක් ඔබට. හිතා. අයබන් කතා කරන්න පුළුවන්? අයබන්. ඔව්. මම කතා කරන්නේ මේ ඉතින් සායි මම මහින්ද අයත් එක්ක සීලයිසන් කරපු එකම කාන්තාව හැටියට මහින්ද ඇරෙන්න මතක ඇති මම මේ කවුද කතා කරන්නේ ශාමලි. ශාමලි කතා කරන්නේ මහින්දට. හ්ම් හ්ම් කියන්න ශාමලි. ඉතින් මහින්ද අයත් එක්ක මම එකට කරදර ඉඳගෙන සීලයිසන් එකට සහභාගී වෙලා මං ගෑනු ළමයිට දැන් ඇත්තටම පුහුණු කරේ ඉස්සෙල්ලම. ඉතින් මං කිරිල මහවිද්‍යාලයේ මේ මධ්‍ය මහවිද්‍යාලේ ළමයි ඉස්සරහට ගෙනාවා. ශාන්තාන බණිකාගේ ළමයි ඉස්සරහට ගෙනාවා. මේ එතන ඊට පස්සේ මම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පෙන්සල් ප්‍රෝග්‍රෑම් එක කරා. කොනිසෙලගේ මේ ලීගේ වත්තල් ලීගේ ඊට පස්සේ මම ගම්පාලිගේ අභිනේතරත් එක්ක කටයුතු කරලා ඉස්සරහට ආවා. ඊට පස්සේ මම විවාහ වෙන මම දිරිපිටිට ආවා. දිරිපිටි ඊට පස්සේ දිරිපිටි ලීගේත් එක්ක සහභාගී වෙලා දිනගාරණ සිංහ විද්‍යාලයේ අපිගේ දෙගොල්ලෝම මම 50 වෙනකන් දැන් ගිය අවුරුද්ද වෙනකන් ගිනිච්චා. ඉතින් ඒ මම හිතනවා ලීග් වලින් දැන් ඇත්තටම මෙතනදී මේ රංජිත් මහත්තයා කියව ලීග් වලින් කටයුතු කෙරෙන්න ගැන ඇත්තටම ලීග් එකේ මොනවද කෙරෙන්නේ කියලා ඔබතුමාලත් හොයලා බලන්න ඕන. මොකද ලීග් එකේට මගේ ළමයි මම ඉස්සරහට කොච්චර ගෙනවත් ලීග් එකෙන් එතුණට එන්නේ නැහැ. මට පුළුවන් නම් මම හිතන්නේ දැන් සභාපතිතුමා මම කවුද කතා කරන්නේ කියලා සභාපතිතුමා දන්නා මම මට මගේ ළමයිට බෝල නැතුව මම එතුමාණන්ට ගිහින් කිව්වා මේ එතුමා මට බෝල දුන්නා. ඒ අවුරුද්දේ මට බෝල දුන්නා මතක ඇති එතුමාට
රංජිත් මහත්තයාන් කිව්වා එදා ගත්තු ජර්සිචක තමයි තාමත් අඳින්නේ කියලා චෝදනාවක් කියලා කරා. බෝල සම්බන්ධනු තාමත්ම ලොකු චෝදනාවකට අපිට දැන් දුරකථන උත් අවස්ථාවක් හම්බුණා ඒක අහන්න. රජිත් මහත්මත් කිව්වා මේ හොඳ බෝලයක් ගන්න නැහැ කියලා. ලේකම්වරයෙක් විදිහට මේ සියල්ලට වක් කියන්න ඕනේ නැද්ද? වක් කියන්න ඕනේ. වක් කියන්න ඕනේ. එදා හිටපු සභාපතිවරයා දුන්න ජර්සිචක තාමත් අඳිනව නම් ඒක හොඳ දෙයක්ද? හොඳයි. හොඳ දෙයක්. මොකද එදා කරේ කටාර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට ජර්සි දුන්න අවුරුදු 3කට 4කට ප්‍රමාණ අපි ඉල්ලුවා. එතුමාගේ සභාපති ධුරයෙන් අපි ඉල්ලුවා. අපි ඉල්ලනකොටම ඉල්ලුවා අවුරුදු 3 4කට. එතකොට අපි මොකද හේතුව තමයි අපි කාලෙන් කාලෙට පෞගේ දසාවල් වල කාලෙන් කාලෙට ජර්සි මාරු කරා. එක දවසක කොළඹ අඳිනවා, එක දවසක දුඹුරු අඳිනවා. එහෙනම් එතුමා ආපු කාලේදී එතුමා හිතුවා අපිට එක ජර්සියක් තියෙන්න ඕනේ දීර්ඝ කාලෙට. අපිත් එකෙන් වුණා. එතුමා ඩිසයින් එක ගෙනාවා. මම කටාර් ගිහිල්ලා ඒ කරගෙන ආවේ අවුරුදු 4ක් 5කට වගේ ලොකු ප්‍රමාණයක් ගෙනාවා. එතකොට ඉතින් එතුමාගේ කාලෙන් පස්සේ ඉතුරු වෙන ජර්සි අපි විසිකරන්න බෑනේ. ඒතර අපි පාවිච්චි කරන්න ඕන. හැබැයි දැන් ජර්සි එක වෙනස් වුණා නේ, කහපාට හුරු ජර්සි. නෑ නෑ, ඒක මතක තියෙනවා. අපි මෙතන පුටුවෙන් අයින් ගලා ගියත් ඒකේ තමයි ලංකාවේ ජර්සි එක. ඒකේ තමයි ඒක පොදුවෙන් ගත්ත තීන්දුවක්. ඒක එතුමා සභාපතිවෝ වේවා, අනුරසිල්ව සභාපතිවෝ වේවා, තව එක්කෙනෙක් වේවා. ඒක පොදු කාර්ය, ඒක හොඳ දෙයක්. ඉතින් මම කියන්නේ මොකද්ද මේ ලංකාවට මේ බංකාවේ පාපන්දු වෙලා තියෙන මානසිකත්වය බලන්න. මම ගෙනාවා, මම කරා, එයා කරේ නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ ලංකාවට තියෙන්නේ පොදුවෙන් අපිට අභියෝග රාශියක් තියෙනවා පාපන්දුවට. අපි කතා කරන යුත්තේ ඒකයි අද. මම රජිත් මහත්තයාට කියන්නේ අපි පොදුවේ පාපන්දුව කවුරු ආවත් සීමිත, අපිට තියෙනවා සීමිත සම්පත්, ක්‍රීඩාංගන. ඒ වගේ ගැටලු රාශියක් තියෙනවා. කොයි කවුරු ආවත් මෙතන මේ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ජස්සුව දැන් මේ ලෝකයේ ගත්තාම ලෝකයේ ඕනෑම රටක ඒ රටවල් වල තියෙන පාපන්දු සේලම් මේ පාපන්දු මේ සංගම් තමයි මුලස්ථාන තමයි ඉතාමත්ම ප්‍රබල. ලංකාවේ බොහෝ වෙලාවට ක්‍රිකට් වෙලා තියෙනවා. හැබැයි වෙනත් රටවල් ගත්තාම පාපන් සම්මේලන මුදල් තියෙන සම්මේලන. මොකද ලෝකයේ වැඩිම මුදල් එහාට මෙහාට වෙන්නේ මේ ක්‍රීඩකයන්ට මිල ගන්න නියම වෙන්නේ මේ පාපන්දු ක්‍රීඩාව තුළ. ඒ தත්ත්වය අපේ ලංකාව තුළ දකින්න නැත්තේ ඇයි? මොකද අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මුදල් ගලාගෙන එනවා කියන එක තමයි අපි දන්නේ. ඕනම රටකට ආසියානු කලාපයෙන් මුදල් යනවා, වර්ල්ඩ් මේ සම්මේලනයේ ලෝක සම්මේලනයේ මුදල් එනවා. හැබැයි අපි එච්චර ලොකු දෙයක් මේ මුදල් යොදවලා කරනවද කියලා එක ප්‍රශ්නයක් නැද්ද? අනේ මුදල් වලට මුදල් ලැබෙන ක්‍රමවේදයක් තියෙනවා. ලෝක පාපන් සම්මේලනයේත් ආසියානු පාපන් සම්මේලනයේත් මුදල් දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ඒක අනු මේ තියෙනවා සැලැස්මකට තමයි ක්‍රයිටීරියා එකක් තියෙනවා. ක්‍රයිටීරියා එකකට තමයි අපි මේ මුදල් ආයෝජනය කරන්න ඕනේ. අපිට ඕන විදියට කරන්න බෑ. දැන් ඒක නිසා අපි ඒ ක්‍රමානුකූලව ඒ තත්ත්වයෙන් අපි දැන් හදාගෙන යනවා. දැන් අපිට 2019 වෙනකොට මම හිතනවා අපිට දැනටත් මේක වඩා සාමාන්‍ය මේ සභාපතිතුමා මේ වාර්ෂිකව අපේ ලංකාවට මේ සම්මේලන දෙකෙන්ම, ඒ කියන්නේ ආසියානු සම්මේලන සහ ලෝක සම්මේලන, කොයිතරම් මුදලක් අපේ ලංකාව මේ පාපන්දු ක්‍රීඩාවට දබා දෙනවා? ආසියානු සම්මේලන ඔබට සාමාන්‍යයෙන් ආසියානු නෑ, අපිට ගානම කියන්න පුළුවන්. ආසියානු සම්මානයෙන් ඩොලර් ලක්ෂ 2කමාරකුත්, ලෝක පාපන් සම්මේලනයේ ඩොලර් ලක්ෂ 5කුත් වාර්ෂිකව ලැබෙනවා. ඒ මුදල් තමයි අපි ආයෝජනය කරන්න ඕනේ එක එක ක්‍රමවේදයන්ට. ඒක පරිපාලනයට, ජාතික කණ්ඩායම් වලට, කාන්තා කණ්ඩායම් වලට, යෞවන කටයුතුවලට, එහෙම නැත්නම් පුහුණුකරුවන්ගේ වැඩසටහන් වලට, ඒ වගේම විනිශ්චයකරුවන්ගේ වැඩසටහන් වලට, ඒ සෑම දෙයකටම අපි මේ මුදල් යොදවන්න ඕනේ. අපි අවුරුද්දක් පතා අපි සැලැස්මක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ සැලැස්මට අනුව ඊට පස්සේ ක්‍රියා කරන්න. ඊට පස්සේ අපි විගරණ වාර්තා යවන්න ඕන. ඔව්. ඔය මුදල් වලින්ද ශ්‍රී ලංකා පාපන් සම්මේලනයේ පඩිනට ගෙවන්නත් වෙනවා. සෑම දෙයක්ම. එතකොට මේ මුදල් ප්‍රමාණවත්ද ලංකාව තුළ මේ පාපන්දු ව්‍යාප්ත කිරීම සඳහාද? මදි. උදාහරණයක් ගත්තොත් දැන් අපි ඔය සෑම දෙනෙක්ම කතා කරන දෙයක් තමයි මාලදිවින ගැන. මාලදිවින උදාහරණ ගන්න කතා. උදාහරණයක් ගන්න. මොකද මාලදිවින අපෙන් තමයි පාපන්දු ඉගෙනගෙන, අපේ ක්‍රීඩකයෝ තමයි ක්‍රීඩා කරේ, අපේ පුහුණුකරුවෝ තමයි ඒ පුහුණු කරේ. නමුත් ඔවුන් අද අප පහු කරගෙන ගිහිල්ලා හොඳ තත්ත්වයක ඉන්නවා. ඒකට හේතු බලන්න ඕනේ මොකක්ද ඒ වුනේ කියලා. එකක් ඇවිල්ලා ඔබ කිව්වා වගේම
පාපන්දු ක්‍රීඩා මේ රටවල් 211ක් තියෙන ලෝක පාපන්දු සම්මේලනේ සමාජිකයන් එම රට 211න් මම 75%කටත් වැඩි රටවල් ගත්තොත් ඒගොල්ලන්ගේ ප්‍රධානම ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව. එතකොට එහෙම පාපන්දු ක්‍රීඩාව ප්‍රධානම ක්‍රීඩා වුණාම සෑම ආයෝජකෙක්ම අනුග්‍රාහකව ඉදිරිපත් වෙනවා, රජයෙන් සහයෝගය ලැබෙනවා, ඒ සෑම දෙයක්ම උන්ට ලැබෙනවා. ඒක තමයි මම උදාහරණයකට මාලදිව නැගත්තේ. මාලදිවිනට උන්ට ලැබෙන අපිට ලැබෙන වගේම තමයි උන්ටත් ලැබෙන්නේ ලෝක පාපන් සම්මේලනේ ආසියානු පාපන් සම්මේලන. නමුත් ඊට අමතරව රජයේ අනුග්‍රහයකුත් උන්ට ලැබෙනවා. ඊට අමතරව උන්ගේ අනුග්‍රහකයන්ගෙන් වෙනම අපි කියන්නේ ස්පොන්සර්ස්ලා කියලා ඒගොල්ලන්ගෙනුත් ඒ ලැබෙනවා. ඒක බලනකොට ඒගොල්ලන් අපිව පහු කරගෙන ඒගොල්ලන්ට ලොකු ආදායම් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක උන් ඒක නිසා උන් වැඩි අපට වඩා වැඩි ප්‍රමාණයක් ආයෝජනය කරන ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන්. ඔබ පෞද්ගලිකව ජස්ව මේ වර්තමාන ලංකා පාපන්දු ක්‍රීඩාවේ දියුණුවක් ඔබ දකින්නවද? ඔබ ලේකම්වරයා ඔබ ඔබ ක්‍රීඩා ලෝලියෙක් විදිහට ගත්තාම අනිවාර්යයෙන්ම දකින්නවා මංජු. මොකද 2018 වසර ගත්තාම ඉතාම සුවිශේෂී වර්ෂයක් තමයි. ජයග්‍රහය වසර යම් කිසි ප්‍රබලතාවයක් පාපන්දුට යනවා. උදාහරණයට ගත්තොත් ජනවාරි මාසයේ අපි ඉතිහාසයේ පළමුව වතාවට ගෙනාව ලෝක පාපන්දු කුසලානය ඔරිජිනල් ට්‍රෝෆි එක. ඒත් එක්කම අපි වැඩසටහන් කෝචින් ප්‍රෝග්‍රාම් වේවා නැත්නම් ග්‍රාස් රූට් ප්‍රෝග්‍රාම් වේවා නැත්නම් කම්පිටිෂන් වේවා දිගින් දිගටම කරාගෙන අතර ශක්තිමත් ජාතික කණ්ඩායමක් අපි හැදුවා. අපි ගෙනාව රූපි පැකිලරි අපි පුහුණු කරුවා ගෙනාවා. විශේෂ වැඩපිළිවෙලක් අපි ප්‍රධාන මේ දියත් කරා කණ්ඩායමේ ක්‍රීඩකයන් තෝරා ගැනීමේ පිළිබඳව. අපි රට පුරාම හැමතැනම ගියා. ගිහිල්ලා දවසක් දෙකක් තෝරනට වඩා සාපේක්ෂව අපි තෝරගත්තා ක්‍රීඩකයන්ව දවස් පහක් සුමානයක් වගේ කාලයක් පුහුණු වීම කරලා ඒකෙන් හොඳ ක්‍රීඩකයන් තෝරගත්තා. ප්‍රතිඵලයක් හැටියට අපිට අවුරුදු 18 19 20 වගේ ගමේ හිටපු හොඳ ක්‍රීඩකයෝ අපේ ජාතික කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. ඒකට අද තත්ත්වයේ බැලුවොත් ජාතික කණ්ඩායම අර මහත්මයා ආපු ප්‍රශ්නෙට දැන් තියෙන ජාතික කණ්ඩායම දීර්ඝ කාලීනව ඉස්සරහට යන ජාතික කණ්ඩායමක් ස්ථිරව ජාතින්ද කණ්ඩායමක් තමයි යන්නේ. නේවාසික පුහුණුව, විදේශ පුහුණු කඳවුරු, ජාත්‍යන්තර පාපන්දු තරංගමාලාවල් සියලුම අපි ඇති කරලා තිනවා. අපිට ඒ ලැබෙන මුදල් සීමිතව තිබුණත් අපි ඔබ දැකලා ඇති දැනටමත් ලංකාව තුළ ජාත්‍යන්තර පාපන්දු තරංග දෙකක් අපි පවත්තර තියෙනවා. අවසන වශයෙන් අපි මැලේසියාව සමග තරඟ කරා. අපි දුර කතන අවස්ථාවක් දීලා මම උදේින්දා පටන් ගන්නවා. ඔබට ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. හලෝ ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ආයිබෝන් ඔව් කතා කරනවා. ඔව් කතා කරනවා. මම කොල්ල පිටියේ ඉඳලා කතා කරන්නේ. කොල්ල නැක්ස්ට් සමල් ශ්‍රී ලංකාවේ එක්කනේ. ආහා. මට ආන්න කැමති ඒ කියන්නේ අnder 13 ඉඳලා ඒ කියන්නේ ටුවර් 10ක් 11ක් කරපු ඒගොල්ලන් ඉන්නවා. හරි ඉන්නවා. එතකොට මං හිතන්නේ සවුන්ඩස් ක්‍රීඩා සමාජයේ, රජාවලන් ක්‍රීඩා සමාජයේ ඒ කියන්නේ දන්නව හොඳ ඒ කියන්නේ චැම්පියන් ලීග් FA කප් වල හොඳට ක්‍රීඩා කරපු කට්ටිය. ඒ කියන්නේ ගෝල් ස්කෝර් පවා කරපු ඒගොල්ලන්. එතකොට ඒගොල්ලන් ඇයි මේ ඒෂියන් කප් ක්‍රීඩා සමාජයට ගෙනිච්චේ නැත්තේ? මං හිතන්නේ පතිරාලි මාස්ටර්වත් මං අඳුරනවා. ඒ කියන්නේ මගේ කෝච් වෙලා අශෝක රවින්ද. අර මම කොල්බිනත් කියලා සමත ශ්‍රී ලංකාවේ ඉන්නේ. මට ඒ කියන්නේ මම කියන්නේ මගේ දරුවෝ දෙන්න ශ්‍රී ලංකාව කරනවා. මගේ එක දරුවෙක් මේ ටුවර් 12ක් ගියේ කෙනෙක්. හරි මට හරි මේකයි මම කියන්නේ මගේ පුතා වෙනින් කතා කරේ නෑ. හොඳ ක්‍රීඩකයෙක් කියලා. ඒක අnder 13 ඉඳලා අnder 19 අnder 20 වෙනකන් පකිස්තාන් ගිහිල්ලා පාල මාස්ටර් මේකෙදි ජෝ කරලා ආපු ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට ඇයි මේ ඒෂියන් කප් එකේ මම හිතන්නේ දැන් පරණ ප්ලේයර්ලාට ප්ලේයරේෂන්ලාට දීලා සෙල්ලම් කරන එක ඒක හරිද කියලා මම දැන් අපකිරල් මාස්ටර් හොඳයි බොහොම ආසියානු කුසලයන්ට ඒෂියන් කප් එකට ක්‍රීඩකයෝ මෙහෙම ඉන්න ක්‍රීඩකයෝ ගත්තේ නැත්තේ ඇයි කියලා අහන. එතුමා ක්‍රීඩා කරන කාලේ නෑ වර්තමානයේ එයා පුතාලා දෙන්නත් ටුවර් 12 කට වර්තමානයේ ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන් අපේ පාපන්දු පරිපාලකයේ පාලනයේ කිසිම කෙනෙක් මේ තෝරා ගැනීම වලට අපි ඇඟිලි ගහන්නෙත් නැහැ, කිසිම අනුබලයක් දෙන්නෙත් නැහැ. ඒක ඉතාමත් ස්වාධීනව ජාතික තේරීම් කමිටුවක් තියෙනවා. ඒ තේරීම් කමිටුව සහ පුහුණු කරුවන් අතර තමයි ඔවුන් තමයි සාකච්ඡා කරලා තේරීම් කරන්නේ.
ඉතිහාසයේ නොවුණු විදියට අපි පළමු වතාවට මේ ජාතික කණ්ඩායම තෝරගන්න කොටත් ඒක තමයි මේක අපි හොඳ ජයග්‍රාහී මාතකට අද ඇවිල්ලා තින්නේ. තෝරගන්න කොටත් අපි සෑම ක්‍රීඩකයෙක්ට උපරිම අවස්ථාවක් දුන්න ඔහුගේ දක්ෂතාවන් පෙන්වන්න. අපි මේ ක්‍රීඩකයන්ව ගෙනල්ලා ක්‍රීඩකයන්ව නිවාසීකව පුහුණු කරලා ඔවුන්ට සෑම අවශ්‍ය සෑම පහසුකම්ම දීලා තමයි අපි සංචිතය තෝරාගත්තේ. ඒක මීට පෙර දැකදයක් නෙමෙයි. වෙච්ච දෙයක් නෙමෙයි. හොඳයි. හොඳයි ජස්ව ඉක්මනින් මම ඔබතුමාට කාල දෙන්න තව විනාඩියක් විතර මේ පැත්තට අවස්ථාව දෙන්න ඕනේ. නතර කරේ මේ මැලේසියාව ලංකාවට ආවා. ඔව්. මට කාල දෙන්න ටිකක් අඩුයි මංජු. ඒ වුණත් කියන්න. මැලේසියාවත් එක්ක ආවා. ඒ මැලේසියා තරංගාවලිය ගත්තාම අපි පළමු වරට ලයිව් ටෙලිකාස් නැත්තම් සජීව විකාශනයක් අපි වියදම් කරලා පෙන්නවා. ලක්ෂ පහමාරක් වැනි මේ මේ ලංකාව වටේ ඉන්න ප්‍රේක්ෂකයෝ මේක නරඹුවා. ඔව්. ඒ අපි අවුරුදු 12ක් 13ක් පස්සේ ලංකාවේ භූමිය තුල අපි මේ කරන මේ ජාත්‍යන්තර තරංගාව තරංගමාලාව නැත්තම් තරංගාවලිය නරඹන්න අවස්ථාවක් උදාවලා තිනේ. ඒත් එක්කම අපි දකිනවා දැන් අද සෝදාස ක්‍රීඩා පිටියේදී තරඟ දෙකක් තිබුණා. 4000 5000 විතර සෙනග ඇවිල්ලා බලාගෙන හිටියා. අපි පබ්ලිසිටි එක වැඩි වෙ දුන්නේ නැහැ. ඒ පෙබිදීම ආපහු ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම අපි වැඩ රාශියක් කළා තියෙනවා කාන්තා පාපන්දු වෙනුවෙන්. අවුරුදු 16න් පහල කාප්තා පාපන්දු තරඟාවලිය ආසියානු තරඟාවලිය මාස දෙකකට කලින් අපි ලංකාවේ පැවැත්තුවා. රටවල් ආවා පහක්. රටවල් හතරකුයි ලංකාවෙත් රටවල් පහක් තියලා දවස් 13ක් වෙනි කාලයක් අපි මෙහි ලංකාවේ සෙල්ලම් කරේ. ඒ වගේම ජාත්‍යන්තර වැඩමුළුවල් මෙහි පවත්වලා තියෙනවා. FA Cup සුකසලානිය ගත්තොත් කණ්ඩායම් 715ක් මේ වාර සෙල්ලම් කරනවා. තරංගාවල් 714ක් සෙල්ලම් කරනවා. ඩිවිෂන් 1 තරංගාවල් යනවා. චැම්පියන් ලීග් තරංගාවල් යනවා. මේ පාපන්දු හැමතැනම විසිරලා ගිහිල්ලා පාපන්දු ඉතාමත් හොඳ වසරක් හැටියට අපි අඳුරන්න පුළුවන්. ඒත් එක්කම ඔබ අවකාශය දෙනවනේ ඊළඟ වටේ 2019 අපි මොනවද කරන්න යන්නේ කියලා මම කියන්න. මම මේ මහින්ද මහත්මයාට කාලය දෙන්න සූදානම්. මේ ලංකාවේ මේ දැල් රකින්නම් ඉන්න මේ ක්‍රීඩකයෝ පිළිබඳව ඔබේ සතුටක් අසතුටක් තියෙනවද? ඔබ කැමතිද? කොහොමද ලංකාවේ දක්ෂතාවය තියෙන මේ ක්‍රීඩකයන්ගේ? විශේෂයෙන් මංජු දැල් රකින්නම් ගැන කතා කරනකොට අපි තීරණයක් වෙන එකම සාධකයක් තමයි කණ්ඩායම ජයග්‍රහණය දැල් රකින්න. අනිවාර්යෙන්. දැල් රකින්න පොයින්ට් එක තමයි දැල් රකින්න. ටර්නින් පොයින්ට් එක. එතකොට දක්ෂ දැල් රකින්නේ කණ්ඩායමකට ඉන්නවනම් ඒ කණ්ඩායම අනිවාර්යෙන් ජයග්‍රහණයේ හඹා යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාව තුල එහෙම දැල් රකින්නෝ ඉන්නවාද කියන ප්‍රශ්නේ උතන්ට පැන නගිනවා. එහෙම අය නැහැ. එහෙම නැ දැල් රකින්න ඉන්නව නැත්තේ නෑ. ඔව් ඔව් ඔබ තක්සේරු කරන මට්ටමේ මට්ටමට නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ එහෙම දැල් රකින්නන්ට අපි මොනවද කරන්න ඕනේ? අපි දැල් රකින්න ගෙනල්ලා උන් පුහුණු සැසි වලට සහභාගී කරවලා ඒගොල්ලන්ගේ මට්ටම ඉහළට ගැනීම තමයි කළ යුත්තේ. නමුත් එහෙම කරන්නට අවස්ථාවක් ලබා දිය යුතුයි. දැන් අපේ කැමැත්තකට තිබ්බට දැන් මම ඇත්තටම දැල් රකින්න පුළුවන්. මට පාපොන් සංගමේ සහයෝගය දඹල් දීලා දිනවා. ජාත්‍යන්තර දැල් රකින්නන්ගේ පුහුණු කඳවුර වලට පාඨමාලා වලට මම සහභාගී වුණා. ඒවැ තිබිච්ච නොලෙජ් එක දැනුම තාක්ෂණය සේරම අරගෙන ලංකාවට ඇවිල්ලා මම ආවට පස්සේ ලිඛිතව පාපොන් සංගමේට දැනුම් දෙනවා. මම මෙච්චර ප්‍රමාණයක් ඉගෙනගෙන ඇවිල්ලා තියෙනවා. මම කැමති ලංකාවේ දැල් රකින්නන් ඉදිරියට ඔවුන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු කරන්න උදව් කරන්න. ඉතින් එහෙම කියලා ඒගොල්ලෝ පාපොන් සංගමෙන් මට අවස්ථාවක් ලබා දෙනවා නම් එහෙම කරන්න කියලා කැමැත්තෙන් මම කරනවා. එහෙම අවස්ථාවක් නැද්ද ඔබට? තව වෙනකන් එහෙම විශේෂිත අවස්ථාවක් මට ලැබිලා නැහැ. අන්තිමටම ඔබ අන්තිමටම මොන කාලයක සීමාවේද මේ ඔය දැල් රකින්නන්ගේ පුහුණු කරු ලෙස මේ කටයුතු කරේ? මම ගිය අවුරුද්දේ මේ පාර ජාතික කණ්ඩායමට ඉස්සෙල්ලා පෙර මම ශ්‍රී ලංකා ජාතික පාපන්දු ගන්න දැල් රකින්නන්ගේ පුහුණු කරු වශයෙන් කටයුතු කරා. ඉතින් මේ පාර මම දන්නේ ඇයි හේතුව මාව ඉවත් කරන්නට කියලා. ඇයි මෙතනින් සභාපතිත්වන ලේකමුත් ඉන්න. ඒක අහන්න පුළුවන් මේ සජීවීව. සජීවීව බලන්න පුළුවන් ඒක මමත් අහන්න කැමතියි ඇයි ඉවත් කිරීමට හේතුව ප්‍රශ්නයක් වනේ හම්බුණා. ඒ ප්‍රශ්නේ මම හිතන්නේ මේ දැන් මේ ඒක ඇහුවේ නැත්තම් ප්‍රේක්ෂකයෝ අහන මේ මෙයා එහෙම ඉදිරිපත් කරන මම අහන්නේ නැත්තේ ඇයි කියලා. එතුම ආපු එකත් හොඳයි. ඔව්. මොකද තුම මගේ හොඳ මිත්‍රයෙක්. ඔව් හිතවත්. මේකක් නැහැ. ඇයි ඒ අවස්ථාවක් නැත්තේ කියලා. මොකද අපි කණ්ඩායමේ පුහුණු කරුව වෙනස් කරා. මොකද අපි අන්තිමට ජාත්‍යන්තර තරගයකට සහභාගී වුණේ 2016 නොවැම්බර් මාසෙ විතර තමයි. මැලේසියා ඊට පස්සේ ජාත්‍යන්තර තරඟ එකක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි විධායක සභාවේ සාකච්ඡා කළා. අපි මේ පුහුණු ප්‍රධාන පුහුණුකරුව මාරු කරා. ඒ මාරු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි
මේ අව ප්‍රථම වතාවට අපි රෝමි පකිරලි කියන අපේ පරිණත පුහුණුකරුවව අපි ජාතික කණ්ඩායමට යොදාගත්තේ. එතුමාට තමයි අපි පළමු වතාවට තමයි අවස්ථාව දුන්නේ මේ ජාතික කණ්ඩායම පුහුණු කටයුතු කරන්න. ඒ තෝරගත්ත පුහුණුකරුවන් නිසා මෙතුමට අවස්ථාවක් නෑ. එතකොට අපි සාමාන්‍ය සම්ප්‍රදායක් වශයෙන් හැමතිස්සෙම ප්‍රධාන පුහුණුකරුවට තමයි අවස්ථාව දෙන්නේ. ඔහුගේ අනිකුත් මොකද ඔහු සමග අනිත් ඒගොල්ලන්ගේ හොඳ සහයෝගිතාවයක් වර්ධනය කරගෙන තමයි කණ්ඩායම යන්න. ඒ ටීම් වර්ක් එක ගොඩ ගන්න තමයි එතුමාට අවස්ථාව දුන්නේ. එතුමාට අවශ්‍ය සහාය පුහුණුකරුවෝ, එතුමාට අවශ්‍ය දැල් රකින පුහුණුකරුවෝ කවුද කියලා ඒ තෝරා ගැනීම. දැන් ඉන්නේ දැල් රකින පුහුණුකරුවෝ කවුද? දැන් ඉන්නේ සම්පත් බණ්ඩාර කියලා යුද හමුදාවෙන් ඒ ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකෙක්. අද ඔව් දැල් රකින පුහුණුකරුවෙක් හැටියට කටයුතු කරනවා. හොඳයි මංජුම. ඔව් ඔව්. දැන් සභාපතිතුමා කිව්වත් ඔක්කොම සියලුම දෙනාගේ මගේ සහෝදරය වගේ සියලුම දෙනාගේ. එතකොට මේ මෙතුමන්ලාගේ දක්ෂතාවයන් තියෙනවා රටට ගන්න අනන්තයි අප්‍රමාණයි. එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. මෙතුමා ගිය පාර අපේ හිටපු සභාපති ගොඩක් දේවල් තියෙනවා. තාම පස්සෙට ආරම්භ කරා විතරයි. මන්තුරු කතන අවස්ථාවක් දීලා මම මුතුමාට දෙන්නව උතරින් පටන් ගමු. අපි ආපහු නැවතත් තවක් ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. හෙලෝ. ආයිබෝන් ඔය කතා කරන්න පුළුවන් ඉක්මනින්ම. ආ මම මේ ජස්සර් කොටේන් වසන්ත කතා කරන්නේ. ඔව් වසන්ත. මේ ජස්සර් මාත්‍යර පොඩ්ඩක් මම කතා කරන්න ඕන. දැන් චැම්පියන් ලීග් තරඟ වලින් පටන් ගන්න තියෙනවා. දැන් අද 4 වෙනි තරඟ අද ගියා. 4 වෙනි තරඟ 3 වෙනි තරඟ වැදුණා. තාම මේ චැම්පියන් ලීග් තරඟ වලට එකම එක ජර්සි මේකයි අම්බෙලා තියෙන්නේ තාම. ඔව්. අනික තරඟාවලිය පැවැත්වෙනකොට පොඩ්ඩක් ලක්ෂණට ඔය පොඩි ළමයි ටික බෝල අවුලන්න දාලා ඒ වගේ දේවල් උඟක් අඩුපාඩු තියෙනවා. ඒ වගේම දැන් ඉන්න සභාපතිතුමාට බොහොම ස්තුති වෙන්න ඕන. හොඳ ජාතික කණ්ඩායමක් අදලා තියෙනවා. ගමේ ළමයි අරගෙන අවුට්ටේෂන් යාපනේ ඔය අවුට්ටේෂන් වලින් ඒ අපි උඟක් ස්තුති වෙනවා. පාපන්දු ක්‍රීඩකේ වශයෙන් දැන් ඉන්න සභාපතිතුමාට මේ පාපන්දු දැන් යන තත්ත්වයන් උඟක් හොඳ මට්ටමක අපි ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි ජස්සෝ ඉතමත් බිග් පොලින් උත්තර දෙමු අපි එක. ඔබතුමාට කියන්න තියෙන්නේ ඔබතුමාගේ ඒ ජර්සි කට්ටලේ එකක් නෙමෙයි දෙකක් ඔබතුමාගේ කණ්ඩායමට හම්බ වෙනවා තව සති එකමාරක් ඇතුළත. මොකද මේ අනුග්‍රහයත් එක්ක තමයි මේ අපි සම්බන්ධ වෙලා මේ ජර්සි කට්ටලේ දෙන්නේ. අනුග්‍රහයෙන් පැත්තේ තිබුණු යම් කිසි අපි ගිවිසුම් ගත වෙන ඒ කාල සීමාවත් එක්ක තමයි ප්‍රමාදයේ තියෙන්නේ. මොකද ජර්සි කණ්ඩායම් 18කට අපි සූදානම් කරන්න ඕනේ. ඒ ෆැක්ටරි එකේ හදන කාල ප්‍රමාණය තමයි අපි කියන්නේ. අනිවාර්යයෙන්ම ඔබතුමාට ඔබතුමාගේ ජර්සි කට්ටල එකක් නෙමේ කට්ටල දෙකක්ම බොහොම ඉක්මනින් හම්බ වෙනවා. හොඳයි. ඔන්න ඔබතුමාට සතුටුදායක උත්තරයක් හම්බුණා. සති දෙක සතිය කියන දෙකින්ද? සති එකමාරකින් විතර. එකමාරකින් ඔන්න හම්බ වෙනවා. හොඳයි. මේ මයින් මහත්මයා. මං ජෝය අපි දැල් රකින්න පුහුණුකරු සම්බන්ධව අපි කතා කරා. එතකොට අපි සභාපතිතුමා කොහොමද 2016 දී ජාතික කණ්ඩායම නැවතුවට පස්සේ ලොකු කාලයක් අපිට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න සහ තරඟ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒතකොට ජාතික කණ්ඩායම නිකන් විඩ්‍රෝ කරලා තිබ්බේ. ඒ අවස්ථාවේදී 2016 දී මට ජපානයේ තිබිච්ච පාපන්දු වැඩමුළුවකට සහභාගී වෙලා විශාල දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා. ආසියාවේ රටවල් 40 ගානෙම දැල් රකින්නගේ පුහුණු කරවන්න ඇවිල්ලා එතන ලොකු පාඨමාලාවක් හදාරලා ඉතම දක්ෂ ලෙස ලොකු දැනුමක් ලබාගෙන මම ලංකාවට ආවා. ඊට පස්සේ 2017 දී ආපහු මට මැලේසියාවේදී තවත් දැල් රකින්නගේ පුහුණු කටයුතු සම්බන්ධ පාඨමාලාවක් ලබාගෙන ඒකේ දැනුම අරගෙන මම ලංකාවට. එතකොට මේ වසර මේ ජාතික කණ්ඩායම දැන් තියෙන ජාතික කණ්ඩායම පටන් ගන්නට පෙර සහ ගිය ජාතික කණ්ඩායම විද්‍රෝහ කරපු අතර කාලය තුල තමයි මේ දැනුම ලබාගෙන ආවේ. එතකොට මේ දැනුම ලබාගෙන ආපු දැනුම මම කාටද දෙන්නේ? එතකොට මම මේ දැනුම අවස්ථාවක් නැත්තා. එතකොට මංජෝ ජාතික කණ්ඩායමේ පුහුණු කරව සභාපතිතුමා කිව්වා වගේ රුම් පකිරලි මමත් එතුමා යටතේ ක්‍රීඩා කරපු කෙනෙක්. එතුමත් පොලිස් ශ්‍රී ලංකා පොලිසිය පුහුණු කරුවෙක් හිටපු. ඉතින් නමුත් එතුමා තීරණය කරනවා නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට තීරණය කර යුත්තේ මම කියන්නේ මම ගන්න කියලා මම කියන්නේ සුදුස්සාට සුදුසු අවස්ථාව දීලා තිබුණා නම් අපේ පාපන්දු ක්‍රීඩාව තව ඉස්සරහට යන්න පුළුවන්. ඔබ විශ්වාස කරන්නේ මේ ඉන්න අයගෙන් දැල් රකින්නන්ගේ පුහුණු කරු ලෙස වඩාත්ම සුදුසු කෙනා ඔබ කියලා? මම එහෙම කියන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ අපේ ෆුට්බෝල් ෆෙඩරේෂන් එක පාපන්දු සංගමේ නිලධාරීන් ඉන්නවා, සිලෙක්ෂන් කමිටි එක ඉන්නවා, බලන ජනතාව ඉන්නවා, පුහුණුකරුවෝ ඉන්නවා, ප්‍රධාන පුහුණුකරුවෝ ඉන්නවා. නමුත් දැන් මම කියන්නේ එකපාරට ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙක් දැල් රකින්න පුහුණුක එකපාරට උඩින් ඇවිල්ලා ඉන්න බෑනේ.
මංජු දැන් මම හොඳ උදාහරණයක් කියන්න. දැන් වර්තමානයේ ඉන්න පුහුණුකරු එහෙම උඩින් ආපු කෙනෙක්ද? මම හිතන්නේ එකපාරටම ජාතික කණ්ඩායමට ආවා කියලා. නමුත් 16 පහල කණ්ඩායමක හිටියා වගේ මතකයි. නමුත් එකපාරටම 16 පහල කණ්ඩායමක හිටපු කෙනෙක් ජාතික කණ්ඩායමක පුහුණුකරුවෙක් වෙන්න තරම් පළපුරුද්දක් තියෙනවද? මම කියන්නේ මේකයි. මම 13 පහල, 14 පහල, 16 පහල, 19 පහල, 18 පහල, ඊට පස්සේ 23 පහල. මේක ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර තමයි මම ජාතික කණ්ඩායමට ගියේ. ඒතකොට ජාතික කණ්ඩායම ඊට පස්සේ මම සහාය දැල්ලකින් නම් පුහුණු කරුවගේ සහාය පුහුණු කරුව වශයෙන් කටයුතු කරා. ඊට පස්සේ තමයි ඒ ලැබිච්ච පරිණතයත් එක්ක තමයි මම ජාතික කණ්ඩායම දැල්ලකින් නම් පුහුණු කරුවෙක් කියන්නේ. මේක පාරට ආපු දෙයක් නෙමෙයිනේ මංජු. එතකොට මෙතනට එනවනම් මගේ මතේ මම කියන්නේ මම කියනවා මට මේ වගේ දැනුමක් මට ලබාගෙන තියෙනවා, ජාත්‍යන්තර දැනුමක් තියෙනවා නම් මෙහෙම කරලා කෝසස් කරලා මේ පළපුරුද්දක් තියෙනවා නම් තිබ්බා මගේ යටතේ කවුරු හරි තවත් ජාතික කණ්ඩායමට සුදුසුකම් නව යෝන් ක්‍රීඩකයන් අනිවාර්යෙන් දැල්රකින පුහුණුකරු වශයෙන් දාලා ඒගොල්ලෝ මගේ යටතේ මගේ දැනුම මේගොල්ලන්ට තරගෙන ඒකෙන් හිමීට ඉස්සරහට යන එක තමයි කළ යුත්තේ. ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. නමුත් එකපාරට මෙහෙම ජාතික කණ්ඩායමට ආව කියන්නේ හරි පුදුම ලොක්. ගොඩක් දිනක් මට කතා කරා මහින්ද අයියෝ කතා කරන්නේ නැත්තේ. නමුත් මම කතා කරන්නේ නැත්තේ. කතා කරන්න පුළුවන් සජීව දෙන්නම ඉන්නවා. ඒක තමයි. නමුත් මම කතා කරනට වඩා මම බලාගෙන ඉන්නවා. හොඳයි. අපි දුර කතන අවස්ථාවක් දෙමු. ඔන්න කවුරුත් හොඳ ගොඩාක් හොඳින් මම දාන්න කෙනෙක් තමයි ඉන්නේ සුනිල් ජයවිර මහත්මයා. පාපන්දු ක්‍රීඩාවට පමණක් නේ ලංකාවේ ඕනෑම ක්‍රීඩාවක ඊටමත්ම හොඳ විශ්ව දැනුමක් තියෙන විශ්ව කෝෂයක් කියලා කියන්න පුළුවන් කෙනෙක් තමයි සජීව සම්බන්ධ වෙන්නේ. ආයිබස්සම සැන්දාවක් ඔබට. ආයිබස්ස සැන්දාවක් මංජු. ඔව් කතා කරන්න පුළුවන්. පාපන්දු ක්‍රීඩාවට ඔබ ගොඩක් කැමති කෙනෙක් නිසා තමයි මේ රාත්‍රියේ නිදිමරාගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා අපි දන්නවා. ඊට පස්සේ සභාපතිතුමත් ඉන්න හොඳ මිතුරෙක්. ඔන්න වර්තමාන සභාපතිවරයාත් ඉන්න හොඳ මිතුරෙක්. කතා කරන්න පුළුවන් ඔබට. ඔව් මංජු, මම විශේෂයෙන්ම ප්‍රතිමෙම්ම කියන්න ඕනේ මම හිතන්නේ පාපන්දු ක්‍රීඩාව නඟා සිටවන්නේ ප්‍රශ්න පිළිබඳව හොඳ විග්‍රහාත්මක විවේචනයක් ඒ වගේම අදහස් ඉදිරිපත් කරන සිරස ඉන්සයිඩ් ස්පෝර්ට්ස් වැඩසටහන. විශේෂයෙන් මම කියන්න ඕනේ පාසල් පාපන්දු ක්‍රීඩාව නඟා සිටවන්න වර්තමාන මේ අනුරසිල්ල මහතා ප්‍රමුඛ ඒ විධායක අමතුව ගොඩක් මහන්සියක් ගන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශත් එක්කත් පාසල් සංඝත් එක්කත් සාකච්ඡා වට ගණනාවක් තියලා පාසල් පාපන්දු ක්‍රීඩාව නඟා සිටවන්න වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මං කියන්න ඕනේ ලංකාවේ පාපන්දු ඉතාමත්ම ඉහළ මට්ටමක තුමා මාධ්‍ය මෙතරම් ප්‍රබල තත්ත්වයක නැති කාලේ රහසින් දීන්ලා පිරිසිර සේනලා ඉද චික්කම සූත්‍රයා ටෝනි ක්‍රිනාලා එමත්තන් අම්ර ඒ වගේම මහින්ද පාලිතලා මහිතන්නේ පාකරරි ඇල්බර්ට් මාස්ටර්ලා මේ සියල්ලම ගත්තම ඒ ඇයට නමක් තිබුණු රටේ අමානුල් ඊට පස්සේ අමානුල්ලට වගේ නමක් තිබුණා. දැන් විශේෂයෙන්ම අද පාපන්දු ක්‍රීඩාවේ දෙන ක්‍රීඩකයන්ට එම නමක් නෑ මේ මංජු රටේ මාධ්‍ය ගොඩක් ප්‍රබල වුණාට ගොඩක් අයගේ නම් මතකේ තින්නේ නෑ. මම කියන්නේ ඒ කාලේ තිබිච්ච ගොඩාක් වැදගත් දේ තමයි ඒ අය රටේ ලොකු පිළිගැනීමක් තිබුණා. මම හිතන්නේ අනුරසිල්ල මහත්මයා තමත් දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් හැටියට මම හිතන්නේ මම ඉල්ලන්නේ මේ පාපන්දු ක්‍රීඩාවේ අද ජනප්‍රියත්වයක් තියෙනවා. විශේෂයෙන්ම උතුරු පළාත ගත්තම යාපනයේ මම දැක්ක කඳයි 150ක් විතර සහභාගී වෙනවා පාපන්දු තරඟයකට. ඉතාම විශාල 8,000-10,000 විතර ජනතාවක් වෙන පාපන්දු ක්‍රීඩාව නරඹන්න යාපනයේ දොරටුවක් ක්‍රීඩාංගණයට. ඒ වගේම අනිකුත් පැතිවලත් දැන් විශේෂයෙන්ම බදුල් පාලව එහෙම මම හිතන්නේ පාපන්දු ක්‍රීඩාවට විශේෂ සේවක වූ දක්ෂ ක්‍රීඩකයෙක්. විතර රටේ ඉතාමත්ම ජාත්‍ය ක්‍රීඩාවක් මම හිතන්නේ මම අනෙක් ක්‍රීඩා ගත්තම පාපන්දු ක්‍රීඩාවල ගොඩක් කියන්නේ පාපන්දු ක්‍රීඩාව ලෝකීයම විශේෂ ක්‍රීඩාවක්. ඒ වගේම අපේ රටේ ඉතාමත්ම හොඳ ක්‍රීඩාවක් හැදෙන ක්‍රීඩාවක්. ඒක නඟා සිටවන්න පාසල් මට්ටමින් තව තවත් ක්‍රීඩාව දිනු කරන්න හොඳ වැඩසටහනක් තවත් ඉස්සරහට ගෙන යන්න පුළුවන් වැඩි පිටක් සකස් කරන්න කියලා මම විශේෂම සභාපතිතුමාට ඇතුළු අපේ ලේකම්තුමාට විධායක මණ්ඩලයට දැනලා තියෙනවා. හොඳයි, බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම කැමති ඔබතුමන් හැමදාමත් අපිත් එක්ක සම්බන්ධලා මේ වගේ අදහස් යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව මම මේ රංජිත් මහතාගෙන් අහන්න දැනගන්න කැමති වර්තමානයේ තුල පාපන්දු ක්‍රීඩාවේ තියෙන ප්‍රගමනයත් එක්ක කඩාවැටි මොනාකන් සිද්ධ වෙලා තියෙන්නේ. එතුමාට හොඳට සංසන්දනය කරන්න පුළුවන් එතුමාගේ පාලන කාලෙත් වර්තමානයේ පාලන කාලෙත්. හැබැයි ඒ සියල්ල කතා කරන්නේ මේ විරාමෙන් පස්සේ. යලිත් අපි සජීවීව ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවක් පිළිබඳවයි අපි කතා කරන්නේ. ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට මොකද වෙලා තියෙන්නේ? පාපන්දු ක්‍රීඩා තුළ ප්‍රශ්න ගැටලු තියෙනවද? හිටපු සභාපතිතුමත් ඉන්නවා, වර්තමාන සභාපතිතුමත් ඉන්නවා, ලේකම්වරයත් ඉන්නවා. හොඳයි, මම ඔබතුමාගේ විරාමයට කලින් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ මතකද කියලා මම දැන් චෙක් කරන්න හදන්නේ. රයිට්. 2009 නවත්තලා තිබුණා අපේ වයස 19 පහළ
අන්තර්ලීග පාපන්දු තරගාවලිය. නැවත මම 2013 මේක ක්‍රියාත්මක කර ආරම්භ කරා. ඒ වෙලාවේ කොරියාවේ පාපන්දු සම්මේලනයේ අපිට ෆ්‍රෙන්ඩ්ෂිප් ටූර්නමන්ට් කියලා වයස 19න් පාල ඉන්ටර්ලීග් ටූර්නමන්ට් එක අපිට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. නමුත් අපේ ඒ ගිය වසරේ අපි වයස 19න් පහළ ඒ තරගාවලිය පැවැත්වුණා. ඒක තුලින් දක්ෂ ළමයි මේ රටට බිහි වෙන්න පුළුවන්. නැත්තම් කියන හැම වෙලෙම අපි විවේචනය කරනවා, කඩනවා, බිඳනවායි කියලා ඒක නෙමෙයි. ඔව්. විශේෂයෙන් ගිය කවුන්සිල් එකේ සභාපතිතුමාට මම කිව්වා කෝඩිනේටර්ස්ලා ඉන්නවා අපේ ලංකාව වටේම වැටුප් ගන්න. ඒ අය හරියාකාර වැඩ කරනවාද? ගිය අවුරුදු 2016 අපි වයස 16න් පහළ තරගාවලියක් පැවැත්වුවා. ඒ ක්‍රීඩා ඒ කෝඩිනේටර්ස්ලා හැම සෙන්සුරාදම එකතු කරගෙන දරුවන්ව පුහුණු කරනවායි කියලා වැටුපකුත් ගෙවනවා. වැටුපක් කියන්නේ ලොකු වැටුපක් නෙමේ පාපන් සම්මේලනේ. නමුත් ඒ තරගාවලි දැන් පැවැත්වෙන්නේ නැහැ. අනිත් එක අපිට පුළුවන් වුණා වයස 19න් පහළ එලිට් ස්කෝල් පාසල් හොඳම පාසල් මාතරේ ඉඳලා යාපනය දක්වා හොඳම පාසල් 24ක් ගෙනල්ලා ඒ තරගාවලියේ හරියාකාර මට මතකයි ඒ තරගාවලියේදී ඒ වෙලාවේ ටෙක්නිකල් එකේ හිටිය අපි ආරම්භ කරද්දී මම හිතන්නේ දමෝදරන් චන්දසිරි මහත්තයා ඒක හරි කැපකිරීමකින් කරා. ඒක අපිට ඒකත් ගිය අවස්ථරේ ඉඳලා ඒක ක්‍රීඩා කරන්න බැරි වුණා. අපි නිතරම ජාතික කණ්ඩායම ගැන කතා කරනවා. සුනිල් ජයවර මහත්තයා කියන පාසල්. නමුත් පාසල්වල අධ්‍යාපන අමාත්‍යාංශයේ සමහර පාපන්දු ක්‍රීඩා කරන්නේ හරි කිටි කාලයක්. ඒක කරන්නේ අධ්‍යාපන ක්‍රීඩා කියලා විනාඩි 10යි විනාඩි 15යි. ඒක තුලින් හොඳ ක්‍රීඩකයෙක් බිහි කරන්න බෑ. තරඟයක් පවත්වන හරි ෂෝට් පීරියඩ් හැමදාම තියෙන ওই ප්‍රශ්නයක්. ඒ වයස අවුරුදු කීයෙන් පහළද? වයස 15න් පහළ, 17න් පහළ, 19න් පහළ නම් සෑහෙන වෙලාවක් සෙල්ලම් කරනවා විනාඩි 30 පැයක්වත්. නමුත් ඒක අර තරගාවලියේ දවස් 3ක් 4ක් දීලා ඉක්මනට ඉවර කරන්න ඕනයි කියලා ක්‍රීඩා කරනවා. ඒක තුලින් අපිට අපි ජාතික පිළගෙන සභාපතිතුමා, ලේකම්තුමා, ජාතික පුහුණුකරු දැන් ওই කතා කරපු නරබන්න කතා කරනවා. නමුත් ජාතික පිළට අලුත් ක්‍රීඩකයෙක් එන්න ඕනේ. දැන් මෙදාපාර තරඟ කරපු ක්‍රීඩකයෝත් තරුණ ක්‍රීඩකයෝ ඉන්න සමහරක් අය තව අවුරුදු දෙකක් තුනකට පස්සේ සෙල්ලම් කරන්න බෑ ඒ ක්‍රීඩකයන්ට. ඒගොල්ලෝ ඕවරේජ්. ඉතින් අපි මොනා කරලා හරි මේකේ ඇකඩමි ලංකා පුරා ඇකඩමි තියෙනවා. හරිද? නමුත් දැන් සමහරක් එකත් ගියේ කවුන්සිල් එකේ කිව්වා සමහර ඇකඩමි වල මුදල් අය කරලා කරන්නේ. අපේ පාපන්දු ක්‍රීඩා කරන්නේ ගොඩක් දුප්පත් දරුවෝ. එතකොට අනිත් සල්ලි තියෙන අය රුපියල් 3000ක් ගෙවලා ඇඩ්මිෂන් රුපියල් 3000ක් ගෙවලා ක්‍රීඩා කරද්දී දක්ෂ දරුවා එළියේ ඉඳලා බලාගෙන ඉන්න පුළුවන්. අර ළමයි ඇඟ ශරීර සෞඛ්‍යයට යෝග්‍යතාවය හැටියට කරයි. සල්ලි තියෙන දරුවෝ ඊට පස්සේ ඕ ලෙවල් පාසල ඒ ලෙවල් කරද්දී හයර් එඩියුකේෂන් කරද්දී ක්‍රීඩාවෙන් පාපන්දුවෙන් නැඹුරුය. පාපන්දුවෙන් ඉවත් වෙනවා. ඉතින් මේ වලට විසඳුම් අවශ්‍යයි. මං හිතනවා විසඳුම් මොකද? ඔබතුමාගේ කාලේ ඔබට විසඳුම් තිබුණද? ඔව් දැන් මම තරගාවලි මේ මහතුරු තිටියන වයස 16න් පහළ 19න් පහළ එලිට් ස්කූල් චොක්ස් ටූර්නමන්ට් කියලා අපි අන්ඩර් 19 ඉන්ටර්ලීග් ටූර්නමන්ට් අපි ඒ සියල්ලම කරා. නමුත් පසුගිය අවුරුද්දේ ඉඳලා ඒවල පහළ යාමක් තියෙනවා. ඉතින් ඒක ඉවත් කරා. අනිත්ක මම මුලින් ආපහු කියන්න ඕනේ මේ ක්‍රීඩා සමාජය ඉතාමත් කනස්සලින්නේ සභාපතිතුමා කියන ආර්ථික තත්ත්වයයි හරි. නමුත් ඒ ක්‍රීඩා සමාජය ආරක්ෂා කරන් යන්නේ මේ 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 සමහර ක්‍රීඩා සමාජ පොලිස් නේවි ආමි ආපෝ සැර අනිත් ක්‍රීඩා සමාජ සේරම කරන්නේ එකිනෙකෝ දෙන්නෙකෝ තුන්දෙනෙක්. ඒ ක්‍රීඩා සමාජයේ ඉන්න මේ ඔබතුමාලාගේ පැත්තේ ඉන්න මාතර සිටියක. ඔව්. අර මාතර 2012 චැම්පියන් ලීග් ගහවෙන මම සභාපතිකමට එන්න ඉස්සෙල්ලා 2012 නෑ චැම්පියන් ලීග්. 2013 කණ්ඩායම් 22ක් ගත්තා. කණ්ඩායම් 22 ගත්තා තමයි මාතරෙනුත් කණ්ඩායමක් ආවේ. මාතරින් ආවා. එතකොට අනුරාධපුරෙන් ආවා. මේ අවටින් එතකොට අප්කන්ටි ලයන්ස් ආව නාවලපිටියෙන් වටෙන් ක්‍රීඩා සමාජ ආවා. එතකොට ඒ ක්‍රීඩා සමාජ ආපුවා මේ තරගාවලිය පවත්වනගේ ඒ වෙලාවෙත් අපි මුල්‍ය ආධාරත් අපි කළ යුතුයි. අපි සමහර පීපා එක මමත් දන්නවා පීපා එකෙන් මුදල් ලැබෙනකොට ජාත්‍යන්තර පාපන් සම්මේලනේ ආසියානු පාපන් සම්මේලනේ ඒගොල්ලෝ තියෙන කැටගරිස් කීපයකට තමයි මුදල් දෙන්නේ. නමුත් අපි කෙසේ හෝ මේගොල්ලන්ට උදව් කරන ක්‍රමවේදයක් වැඩි කරන්න ඕනේ.
මොකද අපි පාපන්දු වැඩියෙන් දීලා හැරි ඒගොල්ලන්ට මුදලින් ටිකක් දීලා හැරි මොකද හැම කෙනාම අසහනයෙන් ඉන්නේ. දැන් ඔබ සභාපති දුරදරන කාලේ මේ එක ලීගයක නෙමෙත්නම් පාපන්දු ක්‍රීඩා සමාජය පාපන්දු ලීගවලට දුන්න ලක්ෂ 3 ගානේ දුන්නා. පාපන්දු ලීගවල. දැන් දෙන්නේ මේගොල්ල ජාත්‍යන්තර පාපන් සම්මේලන ඉස්සරට වැඩි ටිකක් ක්‍රයිටීරියාක ටිකක් තද කරලා තියෙනවා. ඒගොල්ලෝ මම බොරුවට කියන්න ඕනේ මේ කාලේ මම දුන්න දැන් දෙන්න පුළුවන් දැන් හෙට බැංකුවෙන් ඇදලා කියලා. නමුත් ඒගොල්ලන්ට පොඩ්ඩක් ඉස්සර තිබුණු ක්‍රමවේදෙන් ටිකක් බැහැර වෙලා රටවල් ගොඩක් මේවල වැරදි වැඩ වෙලා දැන් ජාත්‍යන්තර පාපන් මොනිටර් කරනවා වැඩි දැන්. ඉතින් ඒ වෙලාවේ මට පුළුවන් වුණා පාපන්දු ලීගයන් ලීගයන් ওই ගෑනු දරුවෙක් කිව්වා ලීගයන් වල ලීගයන් සමහරක් අසරණ වෙලා. ඒගොල්ලන් ටූර්නමන්ට් කරගන්න ස්පොන්සර්ස්ලා නැහැනේ අපේ ජාතික සම්මේලනයේ නැති එකේ. ලීග් එකකටයිද ක්ලබ් එකකටයිද? එතකොට ඒකදී අර පාපන්දු ලීගයන් ඉතාමත් අසරණ වෙලා සමහර ලීග් වල හරියට ටූර්නමන්ට් ගහලා ඉවර කරන්නේ නැහැ. හොඳයි හොඳයි. ඒ අසරණ වෙලා අපිත් දැන් දෙනවනේ ඔබතුමා දුන්නා වගේ අපිත් දෙනවා ඒකත් කියන්නේ ඉතින් අපි නෑ ඔයාල ලක්ෂයක් දුන්නා මේ මේ ගියා මේ මේ ගියා වරු ලක්ෂයක් හැබැයි මේ තුමගේ කාල ලක්ෂ 3ක් දුන්න කියලා ඒකත් කියන්නකෝ කොහමද දුන්නේ කියලා. එතකොට එතුමා සභාපති වෙනකොට එතුමාගේ ඔන්න අපිට මෙව්වේකුත් තියෙනවා වීඩියෝ පටයකිනු පෙන්වන්න පුළුවන්. එතුමාම කියනවා මාධ්‍ය හරහා බැංකුවේ මිලියන 100ක් තියෙනවා කියලා. ඔව්. ඒ මිලියන 100 තමයි එතුමා දුන්නේ. මුදා හැරිය. නමුත් ඒ මිලියන 100 ඉවරුණාට පස්සේ මොකද්ද කරන්නේ? මිලියන පොඩේන. මිලියන 100 ඉවරුණාට පස්සේ අපි ක්‍රමවේදයක් හදාගෙන තියෙන්න ඕනේ මේ මුදල් එන ක්‍රමවේදයක්. එහෙම නැත්නම් අපි නැත්නම් අර ලෝකපාපන් සම්මේලනේ නැත්නම් ආසියාන පාප සම්මේලනේ දෙන උදල් වලින් තමයි කරන්න ඕනේ. දැන් මේ මිලියන 100 කතාව ආවේ මේ මෙතුමා සභාපති ධුරෙන් ඉවත් වෙනකොට බැංකුවේ තිබුණු ගාන මිලියන 100ක්. නෑ නෑ නෑ. එතුමා සභාපති වෙනකොට. හා හා. එතුමා සභාපති වෙලා යනකොට මුදල් තිබුණේ නෑ බැංකුවේ. මේකේ බැංකුවේ මේක බලන්න ඕනේ. ඒ බැංකුවේ තිබුණා. බැංකුවේ තිබුණාට බැංකුවේ නෑ. මේ තියෙන බැංකුවේ නෑ. මේකේ බැංකුවේ ඔයා බැංකුවේ බුරු කියන්න එපා 2015 ඒක හරි බරපතල කතාවක් ඒක බරපතල මේක 2015 මේක ඒක බැංකුවේ චෝදනා කරන්න එපා මම කියන්නේ මම එතුමාට චෝදනා කරනවා මිලියන 49ක් මේ තියෙන බැංකුවේ මේ මේ තියෙන ගිණුම් ඔක ඒක පැහැදිලි කරලා දෙන්න මේ 15 ඒක පැහැදිලි කරලා දෙන්න ඔයාගේ 15 අවස්ථාවක් දෙනවා පොඩ්ඩක් බොරු ගණන් කියන්න එපා බොරු කියන්න ඕනේ අපිට බොරු කියලා ලගවා ගන්න දෙයක් නැහැ අපිට මේ ක්‍රීඩා වලින් කරගන්න විතරයි මේ තියෙනවයි කියලා කිව්වට බැංකුවේ නැහැ. මොකද්ද ඒක? ඒක උනේ හේතුව ඇවිල්ලා මොකද එතුමා ඉන්නකොට එතුමමයි කිව්වේ මේ අපි දැන් ඇත්තටම අපි දන්නේ නැහැ. මිලියන 100ක් තිබිච්ච කතාවක් මම නම් දන්නේ නැහැ. එතුමා තමයි කිව්වේ මිලියන 100ක් බැංකුවේ තියෙනවා කියලා. ඔව්. එතකොට මේ මිලියන 100 තමයි එතුමා ලීගවලට මුදල් වැඩි කරා, තර ජාත්‍යන්තර තරඟාවලිය වලට කණ්ඩායම් යවුවා. තරංගාවලියට සහභාගී වෙන කණ්ඩායම් වලට මුදල් දුන්නා. එහෙම කරාද? එහෙම කරා. එහෙම තියෙන ඇතිනේ. ඔව්. මිලියන 100 තියෙන ඇති. නෑ මිලියන 100 ඊට අමතරව වුණේ පසු කාලිනව අපිට අහුවුණා මෙතන මූල්‍ය වංචාවක් කරලා තිබුණා හිටපු මූල්‍ය කළමනාකරු. ඔව්. ඔහු විසින් හදලා තිබුණා මූල්‍ය වාර්තා. ඒක අපිට ඇත්තටම අද පිළිගන්න බෑ. ඒවා සමහර විට ඒවා සාවද්‍ය වාර්තා වෙන්න පුළුවන්. ඒක මේ වාර්තාද? ඕක මම දන්නේ නැහැ. ඔය මොකද්ද කියලා වාර්තා. 2015 ඔය කතා කරන්නේ 2017. 10 නෑ 15 එතුමා දිගටම එතුමා 2013 ආපු දවසේ ඉඳලම අපි සැක කරනවා මූල්‍ය වංචාවට හවුල් වෙලා ඇති කියලා. ඒක 2015 මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ මේ 2015 වාර්තාව. ඒ කියන්නේ ඔබතුමා සැකයක් කරන මේ මේක හරි වෙන්නත් පුළුවන්. වැරදි වෙන්නත් පුළුවන්. අපේ සැකයක් ඉදලා. සැකයක් තියෙනවා ඒකේ. ඉතින් ඒකින්ද අපි ඕක ගැන අපිට හරියටම තර්ක කරන්න බෑ. ඔය මේ මූල්‍ය වාර්තාව ගැන මොකද දැනටත් ඒක ගැන පරීක්ෂණ කටයුතු යනවා. ඔව්. අපි මොකද අපි තමයි ඒක අල්ලගත්තේ. මෙයා මේ හොරකම් කරනවා කියන එක අල්ලගත්තේ. අපි වෙන කවුරුවත් නෙමෙයි. එතකොට අල්ලගත්තම අපි පව්වෙන්දම ගිහිල්ලා රහස් පොලිසියට දැනුත් දීලා ඊට පස්සේ රහස් පොලිසියෙන් අත්අඩංගු කොට අරගෙන ඊට පස්සේ ඒ නඩු කටයුතු තාම යනවා. ඒ තාම අවසානයක් දැක්කේ නැහැ. අවසානයක් නැහැ. ඉතින් ඒක වුණාම තමයි අපිට දැනගන්න පුළුවන් මේ මූල්‍ය වංචාව කොච්චර යා කරලා තියෙනවද කියලා. අපි දන්නේ නැහැ. ඒක අපිට දැනට කියන්න බෑනේ. ඒක නිසා ඒක ඔය මූල්‍ය වාර්තා ගැන හරියටම කියන්න බෑ. නමුත් අපි දන්නවා මුදල් අපේ තිබිච්ච බැංකුවල තිබිච්ච මුදල් අපි ඒව මෙතුමා සභාපතිලා ඉන්නකොට ඒව සියල්ලම මුදා හැරියා. ඊට පස්සේ 2016 වසර වෙනකොට අපිට මේ ලීග් වලට දෙන්න මුදල් තිබුණේ නැහැ.
එතකොට 2016 වසර වෙනකොට අපිට ලෝක පාපන් සම්මේලනයේ හම්බුනේ ඩොලර් ලක්ෂ 2කමාරක් පමණයි. එල් ඉක්වඩ බෙදාන හැරිම සදා. නෑ නෑ. පොදුවේ අපිට ලැබුණේ වසරකට ඩොලර් ලක්ෂ 2කමාරක් 2015 කමුණා. 2016 ඉන්නක මම කතා කරනවා. ඊට පස්සේ 2016 වසරේදී තමයි නාමකයෙන් පත් වුණාම ඩොලර් ලක්ෂ 2කමාරක ඩොලර් ලක්ෂ 5 දක්වා වැඩි කරා. ඒ වැඩිවීම අපිට ලැබුණේ 2016 නොවැම්බර් මාසයේදී තමයි අපේ ගිණුම් වලට යොමු කරේ. එතකොට ඒක යොමු කරනකොටත් අපෙන් ඉල්ලුවා මේ ලැබෙන මුදල් වලට අපි මොනවද කරන්න? අපි සැලස්මක් දෙන්න ඕන. එතකොට අපි තිබුණා හිඟ වෙලා මේ ප්‍රාදේශීය ලීග වලට මුදල් ගෙවන්න නැතුව. එතකොට අපි ඒක තමයි අපි යෝජනාවක් හැටියට ඉදිරිපත් කරේ. අපි මේ ප්‍රාදේශීය ලීග වලට අපිත් ලෝක පාපන්තියෙන් අපිට දෙනවා වගේ අපිත් මේ ප්‍රාදේශීය ලීග වලට අපි මුදල් දෙන්න ඕනේ ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න කියලා. එතකොට ඒකට අනුමැතිය හම්බුනම තමයි අපි 2016 වසරේ හිඟටිය සියල්ලම අපි ඊට පස්සේ දුන්නේ ඒ ලීග වලට. ඒක තමයි අපි දැන් අදටත් අපි අද ඒක අපේ වාර්ෂික සැලැස්මටම අපි යොමු කරලා තියෙනවා. ලෝක පාපන්ති සම්මේලනයටම අපි ඉල්ලුම් කරලා තියෙනවා මේක ප්‍රාදේශීය මට්ටමින් කරගෙන යන්න අපිට මේ මුදල් ලැබෙන්න ඕනේ. එතුමා කිව්වා අපි මේ වසරේ දැනට මුදල් ලක්ෂයක ප්‍රධානියක් දීලා තියෙනවා සෑම ලීගයකටම. නමුත් ඒ ලක්ෂයට කරපු වාර්තා අපි ලෝක පාපන් සම්මේලනයට යවන්න ඕන. ඒ වගේම ඉතුරු මුදල් ගන්න සැලැස්ම අපිට තියෙන්න ඕනේ. ඒ සැලැස්ම තිබුණොත් තමයි අපිට මේ මුදල් දෙන්න පුළුවන්. අපේ බැංකුවෙත් නිකන් තිබුණාට අපිට ඒක දැන් දෙන්න ගයක් නැහැ. මේ ඔය සියල්ල හොඳට විගණන වාර්තාවල් තියෙනවා. ඒවට විගණන වාර්තා අනිවාර්යයෙන්ම තියෙන්නත් ඕනේ. හොඳයි. ජස්ව මහින්ද මහතා මංජු මම දැන් මෙතන පුදුම වුණා. මේ ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ හරි මුදල් සම්බන්ධ ලක්ෂ ගණන් නෙමෙයි මිලියන ගණන් ලැබෙන සහ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මෙතන ගොඩක් කට්ටිය නිලධාරීන් සීතල කාමරවල ඉඳලා තීන්දු තීරණ ගන්නවා හොඳ තීරණ. මම සතුටු වෙනවා. ඒ වගේම මෙයාද නෑ නිලධාරීන් සියලුම දෙනා නිලධාරීන්. එතකොට අර අපි කියන්නේ කුඹුරු කොටන්නේ අමුඩේ ගහලා යන්නේ පුහුණුකරුවෝ සහ ක්‍රීඩකයෝ. ඒගොල්ලෝ තමයි කුඹුරට බහින්නේ. දැන් මට මේ පුදුම වුණේ මෙච්චර ලක්ෂ නෙමේ මිලියන ගණන් වලින් මේ කරන පාපන්දු මේකේ. මම අර කිව්වනේ මම අර කෝසස් වලට ගිහිල්ලා ආවිල්ලා දැනුම මම ලබා දෙන්න කියලා. කාලේ අපේ ඉවර වෙලා තියෙන මට පොඩ්ඩක්. එතකොට මේ මම දැන් අපේ ඇඟේ තියෙන්නේ පාපන්දු. අපේ හදවතේ ගැස්ම ඇවිල්ලා ලබ් ලබ් නෙමේ. සමහර නිලධාරි හැමෝම සමහර නිලධාරියෙක් තියෙන එකේ මුදල්. අපේ එන්නේ පාපන්දු කියන්නේ තමයි හද ගැස්ම. ඉතින් මේ මංජු මට මේ පුදුමේ මම අර කෝසස් ටික ගිහිල්ලා ඇවිල්ලා මට අවස්ථාවක් දුන්නේ නැහනේ. මගේ පුද්ගලික වියදමෙන් මම මේ ගත්ත දැනුම මම ලංකාවට දෙන්න ගත්තා. මෙන්න මෙතෙත් 2016 ඉඳන් මම අනුරාධපුර, මහනුවර, මාකොළ, මාතර, ගම්පොළ, නාවලපිටිය, රත්නපුර, බදුල්ල යන දිස්ත්‍රික්ක වලට මගේ පුද්ගලික මෝටර් රථේ පාවිච්චි කරලා මගේ අවශ්‍ය හැමදේම අරගෙන ඒ ලීගවල සමහර කට්ටියගේ සහයෝගය ඇතිව මම මගේ බඩු අරගෙන ගිහිල්ලා මම ඒවැය ගිහිල්ලා පාපන් දැල්රගෙන පුහුණු කටයුතු කරා. පුහුණු සැසි පැවැත්තුවා. මම පාපන්දු සංගමයෙන් ඉල්ලීමක් කරා මගේ මෝටර් රථයට යන්න පමණක් පෙට්‍රල් මිල විතරක් මට ලබා දෙන්න කියලා. සාධාරණ ඉල්ලීමක්ද මංජු? ඔව්. එතකොට මට මම සතුටු වෙනවා. පාපන් සංගමයෙන් මට අනුරාධපුරයල් 6000ක පෙට්‍රල් ලබා දුන්නා. ස්තුතියි. මහනුවරට යන රුපියල් 3000ක පෙට්‍රල් ලබා දුන්නා. ස්තුතියි. මාකොළ, මාතර, ගම්පොළ, නාවලපිටිය, රත්නපුර, බදුල්ල යන ඒ වගේම මම ලියුම් දැම්මා පාපොන් සංගමයට. මම කරන්නේ මේ හදවතින් කරන්නේ. හදවතින් කරන්නේ මට අද වෙනකන්වත් කිසි පෙට්‍රල් මුදලක් තියා කිසිම දෙයක් ලැබුණා. ඊට අමතරව මම කියන්නේ මම ඊට පස්සේ දැම්මා මේකට මේ දාන මේ මගේ ලිපියට පිළිතුරු ලිපියක් මට දෙන්න. පිළිතුරු ලිපියක්වත් මට අද වෙනකන්වත් ලැබුණා නෑ. නමුත් මගේ හදවතින් මම කරන සේවය මම කරනවා. ෆුට්බෝල් ක්‍රීඩාවට ආදරය කරන නිසා අපිට ඕනම දෙයක් විසඳලා ගන්න පුළුවන් කමක් තිබෙනවා. බොහොමත්ම ස්තුතියි. නැත්තම් මේ ප්‍රේක්ෂක ජනතාව. මම සමුගන්න මට ඕනේ ඉතමත් මික්මනින් දැන් විලාසිතු නොකුත් පහවිලා මං ජස්වට කියනවා තප්පර 30කින් උත්තරේ දෙන්න. එයාට උත්තරේ දෙන්න ඕනේ. ඒක මම කියන්නේ මේ උත්තර දෙන්න කියලා. මමත් දැන් ඉස්සෙල්ලා කියන්නේ තුමා ඔය මේව දෙකකටම යෝජනා කරේ මම සභාපති හැටියට. හොඳ අපි ජපානයකට මේකටත් මොකද ඊට එතුමා අපි යන්න ඕනේ සෞත්‍රේ. එතුමා මට මතකයි එකපාරක් ඔය මුදල් සම්බන්ධව කියනකොට ඔය 2016 අපි ජාතික කණ්ඩායම නැවතුවත් එතුමා ජාතික කණ්ඩායමේ දැල් රකින්න පුහුණු කරු හැටියට අපි මාසිකට රුපියල් 50000ක වේතනයක් එතුමාට ගෙව්වා. ඒ කණ්ඩායම නැවතුවට එතුමගේ වේතනය නැවතුවේ නැහැ. ඒක පසු කාලීනව තමයි නැවතුවේ. ඊට පස්සේ එතුමාගේ අපේ තාක්ෂණික අධ්‍යක්ෂ මාර්ගයේ මගෙන් ඇවිල්ලා අහනකොට මම එතුමාට පැහැදිලි කරලා කිව්වා
මෙයාට අමතරව අපි මේකට ගෙවන්න ඕනේ මේ වෙනකොටත් අපි 50,000ක් මාසෙකට ගෙවනවා හොඳ කාලේ නිමාවට පත්‍රා තියෙන්නේ අර 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 මේ ඉලිමක් වදුන නැති කර මොකද කියන්නේ ඉලිමට කියන්නේ කෙටිම ප්‍රතිරු තමයි මංජු එතුමාව අපි බලන්නේ එතුමාව කෝසස් වලට ඇරියේ අපි ජාතිය හැමෝම ඇවිල්ලා ජාතිය කණ්ඩායමේ පුනරු වෙන්න හිතාගෙන ඉන්නවා නම් ඒක වැරදි අපි එතුමාව සලිදෙන්න බැරි වුණ හේතුව මොකද්ද සලිදෙන්න බැරි වුණ හේතුව තමයි අපි එතුමාට දෙකක් දීලා තියෙනවා අපි වැඩසටහන් කරන්නේ යම්කිසි වැඩ කැලෙන්ඩරයක් ඇත් එක්ක මේ කැලෙන්ඩර එක එතුමාට කිව්වා අපි ලබා දෙනවා ඊළඟ අවුරුද්දේ කැලෙන්ඩර එකට දාලා මොකද හිතන හිතේ ලබා දෙනවා කිව්වා ලබා දෙනවා මොකද ඒකට උත්තරේ හොඳ කලබල වෙලා පස්සේ ලබා දෙනවා මොකද තවත් දුරට කතා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ කාලින් නිමාඩු පත්‍ර දාදිනවා මහින්ද මහතා රංජිත් මහතා අපි ඉදිරියට තව දුරට කතා කරමු පාපන්දු ක්‍රීඩාව බොහොමත් ස්තුතියි අනුර මහතා ඔය කාලේ මදික මම උත්සාහ කරනවා රාජ්‍යවල කතා කරන්න උත්සාහ කරනවා අනිවාර්යයෙන්ම පණිවිඩයක් දෙන්න ඕනේ ඕනම කෙනෙකුට විවෘතයි පාපන්දු සම්මේලනේ හොඳ සහයෝගයෙන් වැඩ කරන්න අපි ඉදිරිපත් කරන්න ඒක හොඳ දෙයක්. හොඳයි ජස්ල බොහොමත්ම ස්තුතියි. අපි ගොඩාක් දේවල් කතා කරනවා ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ජනප්‍රියම ක්‍රීඩා පාපන්දු ක්‍රීඩාව. ඉතමත් බිප්කනිග මේ සමු ගන්නවා. ලබන දින රාත්‍රී 10:30ට අපි යලිත් ඔබව මුණ ගැහෙන්නම්. ලංකාවේ ක්‍රීඩාවට ගොඩක් ආදරේ නිසා අපි එතෙක් ඔබට සුබදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.